आई बोल दो बते लम्हे हम ऑटो में है नॉन एक माव है नॉन यस केर मैसेज आई बोल से पुते एक मिनट क्या ना हम ऑटो में पहले दिल्ली में है नॉन है ना से 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 सभी हाथों टम हाथ तरफ पांती है ना से अब ऊपर ही बेल की සම පන්තිය ගැන හරියට වෙලාව දන්නේ නැති හින්දා පොඩ්ඩක් මම විනාඩි 8ක් 6ක් වගේ වීඩියෝ එකක් දාලා තිබ්බේ සියලු දෙනාම අනිත් දවසේ හරියටම රාත්‍රී 4ට පන්තියට සම්බන්ධ වෙන්න පුතේ මේ වෙලාව රෑ වැඩිද ඔය කට්ටියට නැත්නම් මට වෙලාව තා පොඩ්ඩක් පිටිපස්සට ගන්න පුළුවා නෑ සර් සර් 6ට දාන්න බැරිද මේ වෙලාව හොඳයි සර් सर हाइट दान मगो पुते मंग ग्रुप पे के विलाव दान ना वगैरह टेम वाटर में बुलाऊंग विलाव वरना एक मंग पुते के यस नो मैं इन्हें मन टाइम में का दान ना हाइट हरे ये टाइम में का टो वगैरह टेम पुलो अन्ना यस के लिए मैसेज या दान ना ग्रुप पे मंग ग्रुप पे के चैट ओपन कर लेना අපි බලමු හැමෝටම පුළුවන් නම් පුතේ මේ වෙලාව අපි තව පැයක් විතර කලින් පන්තිර ගමු මොකද රෑ වෙද්දි ගොඩක් අය නිදිය ගන්න ඕනේ තාම් පොඩිනේ අපි ඒකෙන්ද බලලා වෙලාව චුට්ටක් වෙනස් කරගමු පුතේ හැමෝම පිළිගන්නෝ අයිබෝන් කියලා අපේ පන්තියට පබාර එකේ ඉන්නේ නැද්ද පුතේ පබාර එකේ ක්ලාස් එක පටන් ගන්නවා ඊළඟ සතියේ මේ එන සතියේ බදාදා හෝල් ක්ලාස් එක තියෙනවා පබාර එකේ බදාදා පන්තිය ළඟට සර් අපි කරන තැන නෙමෙයිද කරන්නේ ඔව් එතන කරන්නේ පුතේ අපි ලැබ් එකේ කරන්නේ ක්ලාස් එක ඊට පස්සේ ඉරිදා පන්තිය ළමයිට ඉර දෙකට පන්තිය තියෙනවා ඒ කියන්නේ අපි හෝල් ක්ලාස් සම්බන්ධ වෙන ළමයිට ඒ විදිහට සම්බන්ධ වෙන්න පුළුවන් ඒ වගේ ඉරිදා එකට නේ ඔව් ඉරිදා එකට ඊට පස්සේ අපේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වුණ දරුවන්ට දිගටම තියෙන්නේ ඉරිදා දැන් 6ට හරි 7ට හරි දැන් අපි වෙලාවක් කතා කරගමු හරියටම ඒ ටයිම් දෙකෙන් එකක අනිවාර්යෙන්ම ඉරිදා ක්ලාස් එක ඔන්ලයින් ක්ලාස් එකක් විදිහට දීර්ඝ කාලිනව පවතිනවා පුතේ ඒ කියන්නේ දැන් තාම අපි ඇඩ් එක Facebook එකේ රන් වෙන ගමන් තියෙන්නේ ඉස්සරහට යාළුවෝ ටික ටික එකතු වෙයි එතකොට තව ටික කාලයක් අද්ද අපේ ක්ලාස් එකට තව යාළුවෝ එකතු වෙයි ඒකින්ද අපි හිමීට ක්ලාස් එක කරගෙන යමු අපි මුලින්ම පුංචි හැඳින්වීමක් කරන්නම් පුතේ මේ ICT කියන විෂය ගැන පුතේ අපි ක්ලාස් කරන්නේ කොහෙද කියලා අහනවා පුතේ ක්ලාස් කරන්නේ දැනකට මම ගොඩකෙවල සහ රත්නපුරේ කරන්නේ රත්නපුරේ ක්ලාස් එකක් සම්පූර්ණයෙන්ම අපි යන්නේ ඔන්ලයින් ක්ලාස් එකක් විදිහට තමයි පුතේ ඒකත් යන්නේ එතකොට රත්නපුරේ ළමයි හත වසරේ ළමයි 60කට 70කට අධික ප්‍රමාණයක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ ළමයි ටික නෑද මෙතන. ඒ කටියට වෙනම ක්ලාස් එක යන්නේ. ඔරකල් ඇකඩමියත් එක්ක ඊට අමතරව ගොඩකෙල පබාර ආයතනයේ අපේ පන්තියේ පැවැත්වෙනවා. හෝල් ක්ලාස් එකක් විදිහට ගන්න පුතේ ගොඩකෙල විතරයි අනිත් හැමතැනම දැනට යන්නේ ඔන්ලයින් ක්ලාස් එකක් විදිහට තමයි පන්ති පැවැත්වෙන්නේ. ඔව් පොඩි පබාරකේ තමයි පුතේ පන්තිය තියෙන්නේ. හෝල් ක්ලාස් එකට සම්බන්ධ වෙන දරුවන්ට පබාරකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. මම ප්‍රසන්ටේෂන් එක ෂෙයා කරන්න පුතේ පොඩ්ඩක් ෂෙයා වුණොත් yes කියලා මැසේජ් එකක් දාන්න හැමෝම එක්කෙනෙක් දෙන්නද මම ඇති හරි පුතේ මගේ ප්‍රසන්ටේෂන් එක ඔය කට්ටියට ෂෙයා වෙලා නැති තියෙන්නේ yes hari okay pude thank you hemoma danne pa dan idipase message gana wedi wei oyata idipase karadara wei samahara kaya ekinda ekkenek dennedda mama athi hari api katha karam pute me vishaya gana mulima mam punchi hendinnimak karanna mokada ada alutenma aapu daruwa gihipayak inna pute puluwanna ammala taatalat ekka pantiyata sambandha wenna alutenma aapu hinda oy kattiya hariyata vishaya gana danumak nathuwa athi panti gihilla nathuwa athi මම මේ පැහැදිලි කරන දේවල් ටික අම්මා තාත්තත් එක්ක පොඩ්ඩක් හරියට අහගෙන ඉන්න පන්තිය පිළිබඳ එතකොට ඔයාට තේරෙන්නේ නැති වුණත් අම්මට තාත්තට මේ විෂය ගැන හරි අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඒකින්ද තනියෙන් නම් ඉන්නේ පන්තිය පොඩ්ඩක් අම්මා හරි තාත්තා හරි තේරෙන කෙනෙක් සම්බන්ධ කරගන්න මොකද ඔයාට තාම චූටිින්ද තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මොකද පුතේ මේ විෂය තමයි ඉස්සරහට ඔයාට ජීවිතේදී වැදගත්ම වෙන විෂය ඒකින්ද අම්මා හරි තාත්තා හරි පොඩ්ඩක් ඉන්නෝ නම් ළඟට කතා කරගන්න මං අද කියලා දෙන්නේ මේ විෂය ගැන
සහ අද අපි අලුත් පාඩුවේ චූටි කොටසක් පටන් ගන්න ඉන්නවා. අපි පන්තිය පටන් ගන්න කලින් මම පුතාලට චූටි වීඩියෝ එකක් පෙන්වන්නම්. මොකද අපේ පන්තියේන දරුවෝ දන්නවා අපේ පන්තියේ පුතේ මම විශේෂයට අමතරව ගොඩක් දේවල් කියලා දෙනවා. අපි මුලින්ම මේ වීඩියෝ එක බලලම පාඩමට යමු. ඉස්සරහට කතා කරන්න තියෙන දේවල්. මම වීඩියෝ එක පොඩ්ඩක් ප්ලේ කරලා ඉන්නම්. හරි. පුතේ මේ වීඩියෝ එක ෂෙයා වෙලා නේද තියෙන්නේ හැමෝටම? संबंध සයි සෙල් ක්ලාස් ආපුවත් දාන්න ඕනි නේද? සෑම අපි දාන්න ඕනි දැන්? හැමෝම දාන්නකෝ. දැන් පොදුවේ ඔක වෙන් කරලා ගන්න එක ඩිය. සංගල්ලේ. සංගල්ලේ ඉස්කෝලේ මොකද උදේ ඉස්කෝලෙත් එක්කම දාන්නේ. ඒකට මට චැට් එකට දාන්න කිව්වම කටින් එන්නේ කියන්නේ. පුතේ ඉස්කෝලෙත් එක්ක දාන්න. නම මට පෙන්නන ඔය කට්ටියගේ. දරුවෝ මට ඉස්කෝලේ බලා ගන්න ඕනි. ඉස්කෝලෙත් එක්ක දාන්න ඔය කට්ටිය කොහෙද කියලා. රොයල් කොලෙජ් එකේ ඉන්නෝ. සේවලි राहुल राहुल इन गंगंद सेंट्रल कॉलेज सीवली पनीपीटी धर्मपाल इन पिन्नवल नेशनल कॉलेज इन गंगंद सरनमाली गर्ल्स कॉलेज इन गोणगल महाविद्यालय तंगल बालिका एलोसीएस कुलरत्न सुमन बालिका सीवली तमुत्तेगम जाति पाशल कैंडी गर्ल्स हाई स्कूल धर्मराज कॉलेज कैंडी जोसफ् कॉलेज कोलंबुटेन गंकंद कुलरत्न प्रिंस ऑफ वेल्स मगे आलू गुड़ा किन्नो वेल्स राहुल इन्नो गंकंद सेंट्रल कॉलेज इन्नो जनाधिपति विद्यालय उत्सवेल හරි වණපුතේ එක පැත්තකින් නෙමෙයි ලංකාවේ දැන් අපේ පන්තියට අපි මෙච්චර දවස් කරේ රත්නපුරයේ මේ ඉන්න ළමයි ටිකට විතරයි අපි ඔන්න දැන් තමයි ජනවාරි ඉඳන් තමයි ඔය ප්‍රොමෝෂන් එකක් කරලා පන්තිය පටන් ගන්න හිතුනේ මොකද අපි ටික ටික ඔන්ලයින් ක්‍රමවේදයකට පුරු වෙන්න වෙනවා ඒ කියන්නේ ඉස්සරහට පුතේ ඔය කට්ටියට ඉගෙන ගන්න වෙන්නේ ලෝකේ දිනු වෙන රටවල් එක්ක මම අපේ පන්තියේන දරුවෝ දන්නවා ඇති මම ගොඩාක් දේවල් පැහැදිලි කරනවා පුතේ පන්තියේදී ඔය කට්ටියට තේරුම් ගන්න පුළුවන් ඒ අපි හිමිට කතා කරගෙන යමු अरे श्रीलंका सिंगापुर कॉलेज इन फ्रेंडशिप कॉलेज तंगल सेंट जोसफ इन बिलियत नेशनल कॉलेज इन सिद्धार्थ महाविद्यालय इन अरे अरे पुते हेमोट थैंक यू गुडा स्कूल अम्मा इन पुते पट्टी पुलवा दें अद क्लास बहुमत गेल बल वाट तेरे अब क्लास दुते कवदाने बला क्लास वैपील ඔය කට්ටියට බය නැතුව ඉස්සරහට මම පාත් එක පෙන්වනවා යා ඉස්සරහට කොහමද යන්න ඕනේ කියලා. ඒකින්ද හොඳට අවධානයෙන් අද පාඩමේ මම මේ කියලා දෙනේවා හොඳට අහගන්න. මුලින්ම කියන්නම් මං ගැන පොඩ්ඩක්. පුතේ මං ලොකු විස්තරයක් කියන්නේ නැහැ. මගේ නම හසුන් තාරකද සිල්වා. හසුන් තාරකද සිල්වා තමයි පුතේ මගේ නම. එතකොට මං ජාතික පාසලක ගුරුවරයෙක් විදිහට සේවය කරන්නේ. එතකොට පුතේ දන්නවා අපේ ඉස්කෝලේකට ඇතුළත් වීමට නියමිත ප්‍රොසීඩර් එකක් තියෙනවා. ඒ අදාළ දේවල් අපි ඉගෙනගෙන තමයි ඒකට ඇතුළත් වෙලා තින්නේ මේක පාට ඇවිල්ලා අර ඕලවල් වලින් පස්සේ පන්තියක් නෙමෙයි මේක එහෙම කරන කෙනෙක් නෙමෙයි නැත්තම් කාට හරි හිතයි සර් තාම නිකන් ළමෙක් වගේ තාම ඉච්ච ලොකු වයසක් නැහනේ නිකන් ඒ ලෙවල් වලින් පස්සේ කරන පන්තියක්ද දන්නේ නැහැ කියලා නෑ පුතේ මං ස්කෝල් එක වැඩ කරන්නේ ජාතික පාසලක ඒකෙන්ද එහෙම බය වෙන්න එපා ඔය කට්ටිය නියමිත ආකාරයට අදාළ සිලබස් එක ඒ විදිහට ඔය කට්ටියට වටින විදිහට හැමදේම අපි කියලා දෙනවා මේ පන්තියේදී හරි අපි යමු අර වීඩියෝ එක බලලා මම ඊටු ටික කතා කරන්න ගන්නම් තවත් ඉන්න ඉස්කෝල වල සමහරක් ඉස්කෝල මිස් වෙන්නේ නැති තව බලුන් මේ දාලා තියෙන අවසානයේ සිද්ධාර්ථ මහාවිද්‍යාලයේ සෙන් තෝමස් එකෙන් ඉන්නවා ඔව් පුතේ ඔය කට්ටියට පුළුවන් යාළුවෝ එකතු කරගන්න අපේ පන්තියේ ඉස්සරහට මම කුංචි ටැග් ටිකක් එහෙම දීලා අපේ තව පන්තියේ ප්‍රොමෝෂන් කරන්න ඉන්නවා ඊටු ඔය කට්ටියට තමයි Facebook එකට අමතරව ඔය කට්ටිය හරහා මම ප්‍රොමෝෂන් එකක් ඉස්සරහට කරන්න හිතන් ඉන්නවා ඒක ඔය කට්ටියට පුළුවන් ඒ තරඟයට සම්බන්ධ වෙන්න මොකද අපි වැදගත් විදියට මේ පන්තිය
ඔය කට්ටියට ඉස්සරහට ගොඩාක් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි වීඩියෝ එක බලලා ඊටු ටික කතා කරමු. මම වීඩියෝ එක ෂෙයා කරන්නම්. පොඩ්ඩක් එක්කෙනෙක් පුතේ ෂෙයා වෙලා තියෙනවා නම් yes කියලා message එකක් දාන්න. හරි. පුතේ වීඩියෝ එක ෂෙයා වෙලාද තියෙන්නේ? Yes. Yes. හරි. Okay. Yes. හරි. Thank you. ජනරි. මොකද්ද පුතේ? Yes. ත කළු පාට කොටු වෙලානේ. පුතේ කළු පාට කොටුවක් පේනවද කාට හරි? එහෙම මොනවත් නම් view වෙලා නැහැ. ऑटोमेटिकली प्ले कर පුතේක හයිඩ් වෙන්නේ නැහැ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා දිනවා කමන්නේ අපි වීඩියෝ එක බලමු හරි පුතේ පන්තිය පටන් ගත්තේ පුංචි ආදර්ශයක් එක්ක පන්තිය පටන් ගන්න හේතුණා මොකද මිනිස්සුන්ගේ පුතේ දිනුන රටවල් වල මිනිස්සු හැදිලා තියෙන එච්චර රටවල් දිනුන වෙලා තියෙන්නේ ඇයි කියලා දන්නවද ඇයි ඒ රටවල් දිනුනේ කියලා කියන්නේ ලොකු වාහන ලස්සන ලොකු බිල්ඩින් තියෙන හින්දාමද එහෙමද මොකද හිතන්නේ දෙවන්කම් තියෙන හින්දා පුතේ පොඩ්ඩක් ඉන්න මං සවුන්ඩ් එක චුට්ටක් අඩු කරලා ඉන්න මට හැදිලා යන්නේ ඔව් දැන් කියන්නකෝ මොකද එහෙම සම් හොඳ ගතිගුණ තියෙන හින්දා ඔව් ගතිගුණ පුතේ කරන නිසා ඔව් ඒක ලොකුම හේතුවක් තමයි පුතේ හොඳ වැඩ කරන නිසා හොඳ වැඩ කරන හින්දා يعني පුතේ රටක් දෙවුනොයි කියන්නේ අපිට ලස්සන පාරවල් විතරක් තිබ්බට මදි ලොකු බිල්ඩින් තිබ්බට මදි අපි පුතේ පුංචි කාලේ ඉඳන් අපේ ගුණධර්ම හදා ගන්න ඕනේ මම අපේ පන්තියේ ගොඩක් වෙලාවට ඔය වගේ වීඩියෝ පෙන්නනවා තව
මොකද්ද පුතේ අපි කරන දේක් අලුතෙන් පටන් ගත්තා. මොකද්ද අපි අලුතෙන් කරන්න ගත්තේ? අපේ හිත නිදහස් කරගන්න. අපි පන්ති ළමයෙක් කියමු බලන්න අපි මොකද්ද කරේ? අලුත් දෙයක් කරා බලන්න. සත්තුන්ට කෑම දෙන්න. Meditation. 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 රේ වීඩියෝ එක group එකට වෙනවයි. හරි. පුතේ මම group එකට දාන්නම් link එක. ඊට අමතරව අපේ සියලු පන්තියේ recording පුතේ කට්ටියට කාට හරි එන්න බැරි වෙන යාළුවෙක් ඉන්නවනම් එයාට යවන්න පුළුවන් recording එක YouTube channel එක හරහා කට්ටියට සියලු දෙනාටම නැවත බලන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ රටක් දිනු වෙද්දී මිනිස්සුන්ගේ ආකල්ප දිනු වෙන්න ඕනේ. අපි මුලින්ම අපේ ආකල්ප හදා ගන්න ඕනේ. ඔව් දැන් අපේ පන්තියේ වෙනදට අපි විනාඩි 5ක 10ක කාලයක් අරගෙන මුලින්ම අපි සමහරක් වෙනවා උදව් කරා භාවනා කරලා ඒ වගේ දේවලුත් අපි කරනවා. IT ම විතරක් නෙමෙයි පුතේ අපි උගන්වන්නේ ඔය කට්ටියට ඉස්සරහට ජීවිතේ කොහොමද හරියට ගිහිල්ලා ඉන්ටර්වයුව එකක ෆේස් කරන්නේ. ඔයා උසස් පෙළෙන් පස්සේ සාමාන්‍ය පෙළෙන් පස්සේ මොනවද තෝරගන්න ඕන සබ්ජෙක්ට්? මේව කරොත් මොනවද තියෙන්නේ? ඊට අමතරව ඔයා උසස් පෙළෙන් පස්සේ මොන වගේ ඩිග්‍රීස් තෝරගන්නවද? ඒ සියලු දේවල් මම ඔය කට්ටියට ඉස්සරහට යන්න ඕන පාර ලස්සන්ට කියලා දෙනවා පුතේ. ඔයාට පුළුවන් ඒ පාරවල් වලින් කැමති පාරක් තෝරගන්න. මම කියනවා සමහර පාරවල් වල ගියොත් මෙන්න මේ දේ වෙන්නේ. සමහර පාරවල් වැඩක් නැහැ පුතේ අපි ගියාට. මොකද අනාගතයේදී අපිට රැකියාවක් කරලා අපි හැමෝම කැමති දැන් මේ මට්ටමේ ඉන්නවා නම් අපි කැමති මේ මට්ටමට යන්න නේද? ඒකින්ද අපි හැමදාම මේ පල්ලෙහෙ ඉන්න කැමති නෑ ඕනම මිනිස්සෙක්. ඒතර මෙන්න මේ මට්ටමට එන්න අපි මොනවද කරන්න ඕනේ? අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා පුතේ IT ත් එක්ක. ඒකින්ද හැමීට අපි හැම දෙයක්ම ඉගෙන ගමු. තාම ඔකට ඉචුටිනේ තාම හත වසරට ආව විතරයි. අපි බලමු ඉස්සරහට හැමීට මොනවද කරන්න තියෙන්නේ කියලා. ඒතර මේ වීඩියෝ එක මම පෙන්නුවේ පුතේ අපි පුංචි උදව්වක් ඇති ලෝකේ වෙනස් කරන්න පුංචි වාගේ ආකල්පයක් ඇති වාගේ මුළු ජීවිතේම හැරවුම් ලක්ෂ්‍යය තීරණය කරන්න ලෝකේ ඔකට දන්නවද දන්නේ නැහැ මං පාඩමක් ගොඩක් වෙලාවට ටියුට් එකේ මුලට දාලා තිනෝ ජීවිත කතාවක් මොකද ඒක දාන්නේ ඔකට ආදර්ශයක් ගන්න මේ ලෝකේ පුතේ දියුණු වුණ මිනිස්සු ලෝකේ අංකකේ ධනවතුන් අතර මුල් පෙළේ සිටින්නේ වැඩිපුරම කවුද IT ශේෂ්ත්‍රයේ ගැන ඉගෙන ගත්ත මනා දැනුමක් තියෙන බුද්ධිමත් මිනිස්සු ඒ කට්ටිය සමහර කලාට ඉපදෙද්දි කිසිම මුදලක් අතේ නැතුව ඒ කට්ටිය කරපු එක සොයා ගැනීමක් නිසා ලෝකයේ අංකයකේ ධනවතුන් බවට දැන් විද්දි පරිවර්තනය වෙලා ඉන්නවා. ඒතර පුතේ අපිටත් බැරි නෑ මේ ලංකාවේ ඉඳන් හොඳ දක්ෂ පුතාලා දන්නවද දන්නේ නෑ ලෝකයේ හොඳම මොළ තියෙන මිනිස්සු ඉන්නේ ලංකාව සහ යුදෙව් ජාතිකයෝ ඉන්න රටේ. ඒතකොට අපේට මොළේ තියෙන පුතේ මොළෙන් මේ අධ්‍යාපන ක්‍රමයෙන් හරියට ප්‍රයෝජන ගන්න නැති ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ලංකාවේ දැනුම කියලා මනින්නේ මොකද්ද? කටපාඩම් අධ්‍යාපනේ. පුතේ මං කැමති නෑ ඔය කට්ටිය කටපාඩම් කරනවට. ඔය කට්ටියට හරියට අවධානයෙන් ඒ දේ උගන්නලා ඔයා ප්‍රයෝජනෙට ගන්නවට තමයි මං කැමති. ඒකෙන්ද අපි පැට්‍රිකල් කරන ඒවා පෙන්නලා ඒ සියලු දේවල් ගැන අපි කතා කරනවා. විෂය නිර්දේශයෙන් විතරක් නෙමෙයි අපි ඊට එහා ගිය දේවල් ගොඩාක් දේවල් කියලා දෙනවා කතා කරනවා. ඒ විතරක් නෙමෙයි පුතේ ඕන එක්කෙනෙක්ට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මයික් ගොඩක් වෙලාවට ඔන් කරලා දෙන්නේ සමහරක් වෙලාවට මං කියනවා ඇති දැන් මේ ප්‍රශ්නේ ඇහුවා කියලා අපි දන්නවා ඇති පන්ති ඉන්න දරුවෝ එච්චර ප්‍රශ්න මම දන්නවා කටිර ඕන තරම් ප්‍රශ්න තියෙනවා කියලා මම පුළුවන් තරම් ප්‍රශ්න වලට උත්තර දෙනවා හැබැයි සමහරක් වෙලාවට උගන්වන්න ඕන වෙලාවට විතරක් මයික් එක පොඩ්ඩක් මියුට් කරනවා ප්‍රශ්න ඉවරයක් නැති වෙන්න ගත්තොත් අද සෙනෙත නැද්ද හිටිය නේද හිටියද ඔව් සෙනෙත ඉන්නවා ඔව් සෙනෙත ඉෂිනි අපේ කවුද තුලන්නේ ඔව් පුදුම ප්‍රශ්න ගොඩක් තියෙනේ තුන් දෙනාට දැන් අපේ පන්තියේ වැඩිපුරම ප්‍රශ්න තියෙන්නේ දුලන්නේ එහෙම දන්නවා ඉතින් සමහරක් හිට කට්ටිය දුලන්නේ පොඩ්ඩක් කැමරා ඔන් කරලා පෙන්වන්න පුළුවන්ද කවුද දුලන්නේ කියලාත් අපි පෙන්වමුකෝ අපේ පන්ති ඉන්න පොඩ්ඩක් ලංකාවේ ප්‍රසිද්ධ වුණ චරිතයකුත් ඉන්නවා දුලන්නේ කොණ්ඩේ කපලා ඉන්නේ දැන් කො දුලන්නේ පොඩ්ඩක් කැමරා ඔන් කරලා මම අද බඳන් ඉන්නේ ආ අද බඳන් දින්නේ මෙන්න මෙයාව දන්නවද ඔයාලා පොඩ්ඩක් හරි මං දුලන්නේ පොඩ්ඩක් ස්පොට්ලයිට් දාන්න හරි ඔය කට්ටිය අඳුරන්න පුළුවන් වේද දන්නේ ලිටල් ස්ටාර් කෙනෙක් තමයි මේ ඉන්නේ අපි දුලන්නට කියලා දවසක සින්දුවක් කියමු අපේ පන්ති අද ඒකට වෙලාව නෙමෙයි අපි අද පන්තිය ගැන අපි මොනවද අපිට ගොඩාක් පැහැදිලි කරන්න තියෙනවා ඒකින්ද අපි ඒව ගැන අපි පස්සේ පැහැදිලි කරන්න මම පොඩ්ඩක් අයින් කරනවා දුලන්නේ ඔන්න මම ආයි මාව පේන විදියට දානවා හරි එතකොට පුතේ මම නැවත ප්‍රසන්ටේෂන් එක ෂෙයා කරලා අපේ ඉතිරි දේවල් ටික කතා කරන්න පටන් ගන්නම් මේ විදියට හරි ඔන්න යාළුවෙක් ඇවිල්ලා තියෙනවා එයා අහනවා
ඔන්න ඔය කට්ටිය පුංචි ඔයාලට විෂය මාලාවට අලුතෙන් විෂයක් එකතු වෙලා තියෙනවා. මොකද්ද මේ විෂය කියලා දන්නවද කියලා අහන ඔන්න මෙයා. ඔව් අපි හැමෝම දන්නවා මොකද්ද මේ විෂය කියලා. දැනගෙන තමයි මේ ගොඩක් අය අද ඉගෙන ගන්න ආවේ. අපේ විෂය මොකද්ද කියලා. හරි. ඔන්න ඊට පස්සේ ඇවිල්ලා චූටි නංගි කෙනෙක් අහනවා මොකද්ද මේ විෂය කියලා. හරි. අපේ විෂය පුතේ තොරතුරු තාක්ෂණයද? ඒ කියන්නේ IT ද? මොකද හිතන්නේ? අපේ විෂය IT ද පුතේ? හරියට හරි. හරිද? හරි. ඔව් අපේ හරි. ITC IT තමයි. ඒ උනාට ඒක ලියලා තියනවා නම් වැරදි IT. මෙමේ E. ඔව් ඔන්න දැන් හැමෝම කියන මොකද්ද? කැපිටල් අකුරු වලින් ලියන්න. ඔව් ගොඩක් වෙලාවට කියන්නේ මොකද්ද අපි IT කරමු IT කරමු IT කරමු IT පන්ති යමු නේද? එහෙම තමයි අපි කියන්නේ තොරතුරු තාක්ෂණය. පුතේ ඇත්තටම අපේ විෂය IT නෙමෙයි. අපේ විෂය බාන පොතේ ගහලා තියෙනවා මොකද්ද කියලා? තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. අපි විෂය නම හරියට මිස්සලා දැනගන්න ඕනේ දෙයක් ඉගෙන ගන්න කලින්. අපේ විෂය මොකද්ද? තොරතුරු හා ICT. ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ ඒක. අපි දෙයක් ඉගෙන ගද්දී අපි දැනගන්න ඕනේ විෂය නම මොකද්ද කියලා නේද? ICT තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. ඒ වචනෙන් කියනවා පුතේ කොහොමද තොරතුරු? තොරතුරු කියන්නේ පුතේ හරියට මේ වගේ දෙයක් කියලා හිතන්නකෝ. මම පුංචි කතාවක් කියන්නම්. තොරතුරක් කියන එක මම ඔය කට්ටියට කියලා යන්නම්කෝ. ඔන්න පුතේ යාළුවෝ ටිකක් මම පොඩ්ඩේ මකන්න පොඩ්ඩක්. අපිට පුතේ ඉගෙන ගන්න තියෙනවා 10 වසරට ගියාට පස්සේ දත්ත සහ තොරතුරු කියලා පාඩමක්. අන්න ඒකෙදි මම මේ අයියලාට පැහැදිලි කරන පුංචි උදාහරණයක් කියන්නේ. ඔන්න යාළුවෝ කණ්ඩායමක් යනවා පාරේ ඇවිදගෙන. පන්ති ඉවරලා මේ කට්ටිය ඇවිදගෙන යනවා පාරේ. ඔන්න හිතන්නකෝ ඔය කට්ටිය පන්ති ගිහිල්ලා පාරේ ඇවිදගෙන යනවා. එතකොට ඔන්න ඉස්සරහට හම්බෙන අලුත් යාළුවෙක්. යාළුවෙක් කිව්වට එයා යාළුවෙක් නේ පොඩ්ඩක් වයසක 100 කෙනෙක් කියලා හිතන්න අවුරුදු 70 වගේ විතර. ඔන්න ඉතින් මේ 100 ඉස්සරහට ඇවිල්ලා ඔය කට්ටියට කියනවා පුතේ 10 50 45 ඒ 25. ඔන්න මේ 100 මේ ළමයි ටිකට කියනවා මොකද්ද 10 50 45 ඒ 25 කියලා. පුතේ ඔය කට්ටියට මොකද හිතෙන්නේ? මොකද්ද හිතෙන්නේ? මොනවද මේ කියන්නේ නැත්තේ 100? තොරතුරක්. 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 තොරතුරක් කියන්නේ. වෙනුකි මං පුතේ කියන්නම් පන්ති ගාස්තු ගැන ඒව සියලු දේවල් පැහැදිලි කරන්නම්. ක්ලාස් එක ඉවර වෙද්දී පුතේ 8:45 වගේ වෙයි. පැය එකමාරක් පමණ කාලයක් කරනවා පන්තිය. එකමාර දෙකක් කිට්ට වෙන ප්‍රමාණයක් කරනවා. හරි. මං අවශ්‍ය දේවල් ටික අද කියලා ඉවර කරලා පන්ති ඉවර ගන්නම්. එතකොට පුතේ මේක තොරතුරක් කියලා කියනවා. නෑ පුතේ තොරතුරක් නෙමෙයි. ඔන්න මං මේ කතාව ඉවර කරලා ඉන්නම්කෝ. ඔන්න ඉතින් ඒ 100 මේ කට්ටිය බනිනවා. අයියෝ පිස්සෙක්ද කොහෙද මේ? දාත්තයක්. හරි. ඔන්න පිස්සෙක්ද කොහෙද කියලා ඉඳලා මේ යාළුවෝ ටික යනවා. ඔන්න ආයි සතියකට පස්සේ එක සතියක් ගියාට පස්සේ මේ යාළුවෝ ටික ආයි පන්ති ඇරලා යනවා. යද්දි මේ 100 ඉස්සරහට හම්බෙනවා පුතේ මේ විදිහටම. මේ 100 නැවත කියනවා පුත මම තමයි රුවන්පුරේට අධිපති දේවතාව. මේ රුවන්පුරේ දේවතාවෙක් කියලා ඇවිල්ලා තියෙන පුතේ. එතකොට මෙයා කියනවා මොකද්ද? පුතේ මං ඔයාලට කිව්වේ මහජන සම්පතේ ඩ්‍රෝවින් නම්බර් එක කියනවා. ඩ්‍රෝවින් නම්බර් 10/80/2022 ජනවාරි 6 වෙනිදා ටිකට් එකේ දිනුම් ඇදීමේ අංක ටික. ඒක පිළිවෙලට කියනවා නම් ඒ 10/25/50/45. ඔන්න ඉතින් දෙවියෝ කියනවා මේක ඩ්‍රෝවින් නම්බර් එක තමයි 10/80/2022 පළවෙනි මාසේ 6 වෙනිදා මහජන සම්පත. ඒ 10/25/50/45 කියලා කියනවා. බලන්න පුතේ දෙවියෙක් වුණත් අපිට දත්තයක් ලබා දුන්නා නම් වැඩක් තියනවද? දත්ත කියන්නේ පුතේ wen wen වශයෙන් ගත්තම අර්ථයක් දීමට නොහැකි දෙයක්. මේක වටිනාකමක් තිබ්බද අපිට? නෑ. පිස්සෙක් නේ කියලා අපි ගියා. එතකොට ඒක වටිනාකමක් නෑනේ. මේ බාන්නේ නිකන් අංක ටිකක් විතරයි පුතේ. අපි දත්ත කියන්නේ මේ වගේ රූපයක්, ඉලක්කමක්, අක්ෂරයක්, නමක්, පන්තියක්, ගමක්. අන්න ඒ වගේ දෙයකට අපි කියනවා දත්තයක් කියලා. එතකොට ඒක වටිනාකමක් තියනවද අපිට? අපිට ඒක දැනගත්ත කියලා කිසිම වටිනාකමක් නෑ. අගයක් නෑ. ඒක wen wen වශයෙන් තියෙද්දි අපිට වටිනාකමක් නැති දෙයක් තමයි පුතේ අපි දත්තයක් කියලා කියන්නේ. හැබැයි ඒක සකසනවා මේ බාන ලස්සනට කියන ඩ්‍රෝවින් නම්බර් එක මේක. ඒකේ දිනුම් ඇද්දීම දිනය මෙන්න මේ දිනය. මේක මොකද්ද? මහජන සම්පත. මහජන සම්පත කියලා කියනවා.
මහජන සම්පත. ඒතකොට ටිකට් එකේ දිනුම් මැදීම එන්නේ මෙන්න මේ විදිහට. බලන්න පුතේ මෙන්න මේ ටික පිළිවෙලට සකස් කරලා අපිට ඒක දැනගෙන තිබ්බනම් මේ කට්ටිය මුළු ලංකාවම පීරගෙන මේ ටිකට් එක හොයනවා. ආ ඒතකොට ඒකට අපි කියනවා තොරතුරක්. දත්ත පිළිවෙලට සකස් කරාට පස්සේ අපි ඒකට කියනවා පුතේ තොරතුරක් කියලා. ඒතකොට මේ පරිගණකයේ ඇතුලේ වැඩ කරන්නේත් මෙන්න මේ විදිහට. මම පුංචි උදාහරණයකින් පැහැදිලි කරන්නම් ඒකට. संबंध संबंध पारीगण පුතේ මං කිව්වා පරිගණකයේ මොනවා හරි අපි ඇතුළත් කරන දෙයක්. අපි ආදානයන් ලෙස 6 වසරේදී කතා කරා. පුතේ 6 වසරේ පන්තියට එන්න බැරි වුණ දරුවන්ට මෙච්චර කාල කවුරු හරි ආපු නැති එක්කෙනෙක් ඉන්නවනම් අපි ඒ දරුව වෙනුවෙන් නොමිලේ නැවත පන්තියක් ඔන්ලයින් කරනවා. ඒ කියන්නේ වට 6 වසරේ මගහැරුණු පාඩම් ටික එක්ක අපේ 6 වසරේ පන්තියේ තියෙන වෙලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. 7 වසරේ ගාස්තු විතරක් ගෙවුවට පස්සේ වට 6 වසරේ මේ වෙනකන් ඉගෙනගෙන නැත්තම් වට පන්ති දෙකටම සම්බන්ධ වෙන්න පුළුවන්. සර් ඔකට අපි එන්න ඕන මොන මොකටද 6 වසරේකටද 7 වසරේකටද? පුතේ මම මේ කියන්නේ හොඳට තේරුම් ගන්න මම කියන්නේ පුතේ අලුතෙන් ආපු ළමයිට. ඒ කියන්නේ අලුතෙන් ආපු ළමයිට පුතේ කාට හරි දැන් ජීවිතේට ID පන්ති ගිහිල්ලා නැති ළමයෙක් කෙන්න පුළුවන් නේද? ID පන්ති කවදාවත් ගිහිල්ලා නැහැ. ස්කෝලෙත් හරියට ඉගෙන ගන්න ඕනේ නැහැ. හරිද? එහෙම කෙනෙක් ඉන්න ඕන නම් අපි 6 වසරේ පන්තිර වලට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් මුදල් ගාස්තුවක් අපි අය කරන්නේ නැහැ. මොකද පුතේ මේ විෂය නිර්දේශය හදලා තියෙන්නේ 6 7 8 9 කියන විෂය නිර්දේශ මේ හැම පාඩමක්ම එකට 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 බද්ධ කරලා හදලා තියෙන්නේ. එතකොට ඔයාලට අර බේස් එක පදනම හරියට වැටුනේ නැත්නම් පුතේ ඔයාලට පොඩ්ඩක් සමහරක් ඒවා ඉස්සරහට යද්දි අමාරු වෙන්න පුළුවන්. ඒකින්ද 6 වසරේ මුල දේවල් හරියට අල්ලගෙන නැත්නම් අපේ පන්තියට සම්බන්ධ වෙන්න 6 වසරේ පන්තිය පටන් ගන්නවා ශිෂ්‍යත්වයෙන් පස්සේ. ඒ පන්තියට එතකොට මට මැසේජ් එකක් දාන සර් මාව 6 වසරේ පන්තියට සම්බන්ධ කරවන්න කියලා මම එතකොට ඒ ගෲප් එකට ඔය කට්ටිය ඇඩ් කරන්න. එතකොට ඔය කට්ටියට 7 වසරට අදාළ පන්තියේ මුදල් ගෙවෝ මැති 6 වසරේ පන්තියේ නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක මම ඔය කට්ටියට නොමිලේ ලබා දෙන දෙයක් විදියට තමයි ඒක කරන්නේ. සර් මට බදාදා ක්ලාස් එකට බදාදා ඉස්කෝලේ චෙස් ක්ලාස් තියෙනවා මම ඉරිදා පන්තියට ආවට කමන්නේ. කමන්නේ පුතේ ඉරිදා ගොඩපෙළ පන්තියේ පුතේ පබාරගේ පන්තියට ඔය කට්ටියට බදාදා හරි ඉරිදා හරි කැමති දවස් දෙකකින් එකට එන්න පුළුවන්. ඔව් කියන්න පුතේ. 2022 7 ශ්‍රේණියද? ඔව් පුතේ මේ පන්තිය 2022 7 ශ්‍රේණිය අයට මේ 6 ශ්‍රේණිය පන්තිය 7ද 8ද පුතේ මේ 7 7 වසර ජනවාරි 7 වසර මම 8 ශ්‍රේණියේ 2022 සර් එතකොට මේ මාව 8 එකට ජොයින් කරවන්නකෝ හරි පුතේ මට මැසේජ් එකක් දාන්න සර් මං 8 වසරේ පන්තියට ජොයින් කරන්න කියලා ඒ කියන්නේ ගෲප් එකටද මේ ගෲප් එකටද ඔව් පුතේ වා මට ඔව් මැසේජ් එකක් දාලා තියෙනවා සර් මාව 8 වසරේ ගෲප් එකට ජොයින් කරන්න කියලා මම ඔයාව 8 වසරේට ජොයින් කරනවා ඔයා වැරදි ලින්ක් එකෙන් ජොයින් වෙලා ඇත්තේ පුතේ මේ 2022 7 වසර ඒ කියන්නේ 7 වසරේ ආරම්භක දවස තමයි අද සර් 6ට බෑ ඉරිදා ඉරිදා 6ට බෑ හරි එතකොට 7 වසර කියන්නේ අප්‍රේල් වලට 7 වසරට යන කට්ටියනේ ඉන්නේ ඔව් පුතේ අප්‍රේල් වල ඉඳන් 7 වසරට යන කට්ටිය තමයි මොකද දැන් අපි ඉස්කෝලේ යන විදිහට පන්ති පටන් ගන්න බෑනේ අපේ පන්තියක් පටන් ගන්නෙ ජනවාරි මුල අපි අවුරුද්දක් ඇතුළත තමයි සිලබස් එක කවර් කරන්නේ ඔය කොවිඩ් ප්‍රශ්නේ හින්දා නේ ඔය කට්ටිය අප්‍රේල් වලදී 7 වසරට යන්නේ මේ අප්‍රේල් වලදී 7 වසරට යන ළමයිගේ පන්තිය තමයි මේ තියෙන්නේ සර් එතකොට මට මේ ගෲප් මේ 7 ශ්‍රේණියේ ගෲප් එකට දයන්ඩ බෑස සර්ගේ නම්බර් එක මට දෙන්න පුළුවන්ද WhatsApp හරි පොතම WhatsApp නම්බරේ ලියන්න මෙතන මේක මම පැහැදිලි කරලා ඉතුරු ටික කතා කරන්නම් 0.75යි 711යි 36යි 0.3 පොතේ මේ මොනහරි කාට හරි ගැටලුවක් තියෙනවා නම් මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න අනිත් නම්බර් වලට දාන්න එපා ඔය සමහරක් ඒ ඔය ප්‍රොමෝෂන් කරන්න ගෲප් වලට දීලා දෙනවා ඒ වල ඉන්නද පොතේ ඔයා කැමති නැද්ද පන්තියට ඉන්න ප්‍රශ්නයක් නැහැ අද පන්තියට කැමති නම් ඉන්නකොම ඒක කමක් නැද්ද දන්නේ නැහැ මං අට කමන්නේ වැඩි වෙන්නේ
අම්මා කියන ළඟින් නම් වැඩි වෙන්නේ නැහැ කියලා කමක් නැහැ පුතේ. පන්තියේ සහභාගී වෙලා ඉන්න පුළුවන්. මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඕන අපි වචනයක් හරි ඉගෙන ගන්න ඕන කියන්නේ ඔයාලට ජීවිතේට අලුත් දෙයක් එකතු වෙනවා. ඒකින්ද ඉන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ නම්බරයට මැසේජ් කරන්න. 6 වසර ක්ලාස් එක කාඩ් තියෙන්නේ. පුතේ 8 වසර ක්ලාස් එක තියෙන්නේ අඟහරු ආදරය 7 ඉඳන් 9 වෙනකම්. පුතේ මේ ක්ලාස් එක ටයිම් එක. නෑ සර් 6. 6 වසර. නෑ සර් 6 වසර. පුතේ 6 වසර ක්ලාස් එක තාම ඩිසයිඩ් කරලා නැහැ තියෙන වෙලාව ඉස්සරහට දැනුවත් කරන්න. සර් බ්‍රහස්පතින්ද කවද තියෙන්නේ? 8 ශ්‍රේණිය. පුතේ බ්‍රහස්පතින්ද නෙමෙයි. සෝරි. 8 ශ්‍රේණිය දහන්නේ. ඔව් සර්. ඔව් 8 ශ්‍රේණිය පන්තියේ තියෙන පුතේ අඟහරු ආදරය 7 9 ඔන්ලයින් එක. අපිට ඉන්න විදියක් නෑ සර් මට. වෙන ක්ලාස් එකක් තියෙනවද පුතේ ඒ වෙලාවට? ඔව් සර් ඒ වෙලාවට ක්ලාස් එකක්. ඔව් බලමු පුතේ ඉස්සරහට අපි වෙලාවක් වෙනස් කරන්න පුළුවන් වුණොත් පොඩ්ඩක් දැනුවත් කරන්න. දවල් උදේ පුළුවන් හන්දේවේ 6ට නම් බෑ. ඔව් 6ට අදත් 6ට බැරි වුණා සර් අද ඒ සර්ට ලයිට් ගිහිල්ලා ඒකින්ද බැරි වෙලා තිබ්බේ. හරි පුතේ අපි අනේ සර් දවල් බන්දි. ඔව් පුතේ අපි පොඩ්ඩක් කතා කරමු පුතේ පොඩ්ඩක් හැමෝම මියුට් කරනවා දැන් මම මේක පැහැදිලි කරන්න ඕනේ හින්දා අපි පොඩ්ඩක් ප්‍රශ්න ගැන අවසානට පුතේ පොඩ්ඩක් අපි අවසානට කතා කරමු. චුට්ටක් මේක අහගන්න. නැත්නම් අපිට මට ඕන ටික මට කියලා දෙන්න බැරි වෙනවා කටිට අද දවසේ. මම දන්නවා ප්‍රශ්න ගොඩක් තියෙනවා කියලා. ඒකයි මම මයික් එක පොඩ්ඩක් ඔන් කරන්න දුන්නේ. පුතේ අපි කතා කරමු. මම අවසානට පන්ති ඉවරලා හරියට කටිට ටයිම් එකක් දෙන්නම් ප්‍රශ්න තියෙන ඒවා කතා කරන්න. දැන් පොඩ්ඩක් මේක අහගන්න. ඔන්න පුතේ මං කිව්වා දත්ත හා තොරතුරු ගැන මං කිව්වනේ. දැන් පුතේ ඔයා කීබෝඩ් එකේ හිතන්නකෝ අකුරක් ඔබනවා කියලා. ඔන්න මං K කියලා අකුරක් ප්‍රෙස් කරනවා කීබෝඩ් එකෙන්. K කියන බටන් එක. පුතේ මේ K කියන බටන් එක අපිට අර්ථයක් තියනවද? නැහැ. ඒතර මේක අපි කියනවා මොකද්ද? ඩේටා එකක්. කේ කියන්නේ ඩේටා එකක්. දත්තයක්. පුතේ පරිගණක ඇතුලේ වැඩ කරන්නේ අපිට මේ වයර් දිගේ ගමනාගමනේ වෙන්නේ. අපි කියලා දීලා තියෙන මොනවද? ඉලෙක්ට්‍රොනික සංඥා පුතේ යන්නේ මේ වයර් දිගේ. අපි කීබෝඩ් එකෙන් බටනයක් ඔබනවා කියන්නේ මේ වයර් එක දිගේ විදුලියක් ගමන් කරන්නේ. ඒ විදුලිය යන්නේ 0.1 0.1 0.1 0.1 0.1 ඔන්නෝම යන්නේ. ඒ කියන්නේ 1 සහ 0 කියන්නේ බින්දුව කියන්නේ පුතේ අපි කරන්ට් එක ඕෆ් කියන අවස්ථාව. එක කියන්නේ කරන්ට් එක ඔන් කියන අවස්ථාව. ඇත්තටම පරිගණකයක වැඩ කරන්නේ කරන්ට් එක පුතේ ස්පන්දනය වෙවි යනවා. ඒ කියන්නේ එක වෙනවා බින්දු වෙනවා එක වෙනවා බින්දු වෙනවා. අර අපි දන්නවනේ ස්විච් එකක දාලා දින්. ස්විච් එක එක කියන පැත්තට දැම්මොත් බල්බ් එක පත් වෙනවා. බින්දුව කරොත් බල්බ් එක ඕෆ් වෙනවා. එහෙම තමයි බල්බ් එකක් වැඩ කරන්නේ. ඒ කියන්නේ කරන්ට් එක ඔන් වෙනවා ඕෆ් වෙනවා ඔන් වෙනවා ඕෆ් වෙනවා. ඒක රටාවක් හැදෙනවා පුතේ. මේ හැම අක්ෂරයකටම අදාළ රටාවක් තියෙනවා. ඒ කියන්නේ අපි පරිගණකයක වයර් එකක් කැපුවොත් අපිට පේන්නේ K අකුරක් යනවා. ඒ කියන්නේ ඇත්තටම යන්නේ මොකද්ද? විදුලි සංඥාව පුතේ මේව දිගේ ගමන් කරන්නේ. මේක ගමන් කළා පරිගණකය ඇතුලේ මොළයක් තියෙනවා. එයා සකසලා අපිට පෙන්නුම් කරනවා අවසානයේ මේ වයර් එක දිගේ ඇවිල්ලා කීබෝඩ් එකෙන් K අකුර කියලා. ඒතර මේ K අකුර සකසලා තමයි අපිට පෙන්වන්නේ. ඒ කියන්නේ පුතේ අපිට මොනිටරේ තුලින් අපිට 0.1 0.1 0.1 0.1 කියලා පෙන්වුවොත් අපිට වැඩක් තියනවද? නැහැ. මෙන්න මෙහෙම පෙන්නොත් අපිට ඒක දත්තයක්. ඒකේ අපිට තේරුමක් නැහැ. අපි K අකුර ප්‍රෙස් කරාට පස්සේ ඔයාගේ මොනිටරේ මෙන්න මෙහෙම කෝඩ් එකක් නම් පෙන්වන්නේ. ඔයාට වැඩක් නැහැ නේ පුතේ. හැබැයි කම්පියුටරේ කරන්නේ මොකද්ද? මේ K අකුර එගුවට පස්සේ මේක සකසලා ඔයාට ලස්සනට පෙන්වනවා මොකද්ද? ඔයාගේ මොනිටරේ සන්දර්ශකයේ පෙන්වනවාට K අකුර කියලා. ඒතර ඇත්තටම මේක මම වෙන විදිය පුතේ ගොඩාක් වෙලා වරන් පැහැදිලි කරලා දීලා තියෙනවා. මම මේ ඉක්මනට පැහැදිලි කිරීමක් කරන්නේ. අපේ දරුවෝ දන්න පන්ති ආපු අය එතකොට මෙන්න මෙහෙම ක්‍රියාවලියක් වෙලා මේ ආපු දත්තය සැකසීමට භාජනය වෙලා තොරතුරක් බවට පත් කරලා තමයි අපිට එළියට ලබා දෙන්නේ. එතකොට ඔන්නෝම ක්‍රියාවලියක් පරිගණකය ඇතුලේ වෙනවා. මේක ඇතුලේ වැඩ ගොඩක් වෙනවා. අපි ඉස්සරහට පුතේ කට්ටියට මම පාඩම් ටික කරද්දි ලස්සන්ට ටික කියලා දෙන්නම්. මේවා අපි කියලා දීපු කොටස් තමයි මේ තියෙන්නේ. හරි පුතේ සමහරක් අයට මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි දැන් මම මේවා පාඩම් වලට අදාළව නැවත පැහැදිලි කිරීමක් කරනවා. මම මේ අද ඉක්මනට පුංචි මතක් කිරීමක් කරගෙන IT වල ඉගෙන ගන්න තියෙන දේවල් තමයි අපි මේ කතා කරගෙන යන්නේ. හරි පුතේ අපි IT කියන වචනේ ළමයි ස්ක්‍රීන් එකේ ෂෙයා වෙලා නැද්ද තියෙන්නේ හැමෝටම? ඔව් නේද පුතේ? හරි දැන් අපි ICT කියන වචනේ තේරුමක් දැනගන්න ඕනේ. ICT කියන්නේ information and communication technology. information and communication technology කියලා කියනවා අපි ඉංග්‍රීසියෙන් මේ ICT කියන වචනේ තේරුම. අපි ICT කියලා ලියද්දී
ළමයි කරන වැරද්දක් තියෙනවා. පුතේ අපි ICT කියලා කියද්දි ඩොට් තියන්නේ නෑ ලියද්දි. හොඳට මතක තියාගන්න. අපේ විෂය කොහෙන් හරි ICT කියලා ලියනවා නම් ඒක ඩොට් තියේ ලියන දෙයක් නෙමෙයි. ඒක තනි වචනයක් විදිහට තමයි අපි ලියන්නේ ICT. I.C.T. එකක් තියන්නේ නෑ. අපි ඒක හොඳට මතක තියාගන්න. මම මේ කියලා දෙන ඒවා දිගටම මතක තියාගන්න. මම ආයි පාරක් මේවා නැවත නැවත කතා කරන්නේ පුතේ අද ආරම්භක දවසින්ද විතරක් මේ ටික මතක් කිරීමක් කරන්නේ. දැන් ගොඩාක් ළමයි IT කියලා තෝරගන්නේ පරිගණකයක් ඉස්සරහා වැඩ කරන්න ආසාවට. විෂයක් විදියට කරන්නේ කම්පියුටර් ඉස්සරහා වැඩ කරන්න විතරක් තියෙන විෂයක් කියලා හිතාගෙන. ගොඩක් අය දන්නෝනේ ළමයි කොහොමද IT ලැබ් එකට එන්න කිව්වම ඉස්කෝලේ එන්න කියලා අපි දන්නවා. සපත්තු මේස් කරේ තියාගෙන ඉන්නේ සමහරක් වෙලාවට හදිසියේ මේස් දෙක සාප්පුවේ දාගෙන යනවා. ආයි දැකලා තමයි මම එළියට ගිහලා ආයි මේස් දෙක තියලා එන්න කියලා කියන්නේ. එච්චර හදිසියක් තියෙන IT ලැබ් එකට එන්න. මොකද කම්පියුටර් එකක් ඉස්සරහා වාඩිලා වැඩ කරන්න අපි හැමෝම වගේ ආසයි නේද? එහෙම ගොඩාක් අය ආසයි. ඒ වුණාට පුතේ මේ අපි IT කියන විෂයේ පරිගණක ගැන විතරක් නෙමේ ඉගෙන ගන්න තියෙන්නේ. ගොඩාක් ලොකු විෂයක් මේක. අපිට ඉගෙන ගද්දි තේරෙයි ඔය කට්ටියට අපි පරිගණක ගැනත් පුතේ ඉගෙන ගන්නවා. ඒවල පැට්‍රිකල් ගැනත් ඉගෙන ගන්නවා. පැට්‍රිකල් කරන්න තියෙන දේවල් ඉගෙන ගන්නවා. ඊට අමතරව ගොඩාක් විෂය කරුණු තියෙන විෂයක් මේක. අපි හිතනවට වැඩිය ඉතාමත් සරල විෂයක් නෙමෙයි. ඒක හින්දා හිතන්න එපා ඔයාලට කම්පියුටර් ඔන් කරලා වැඩ ටිකක් කරන්න පුළුවන් වුණා කියලා ඕ ලෙවල් ඒ ලෙවල් වලට IT වලට ඒකක් ගන්න පුළුවන් කියලා හිතන්න එපා. එහෙම බෑ පුතේ. අපිට ඉගෙන ගන්න ගොඩාක් විෂය කරුණු තියෙන විෂයක් තමයි මේක. අපි හැමීට ඒ හැමදේම කතා කරගෙන යමු. ඔන්න ඊට පස්සේ කියනවා හාවෙක් ඇවිල්ලා කියනවා මොකද්ද? හත ශ්‍රේණියේ ඉන්න ඔයාලට මේ තොරතුරු තාක්ෂණ විෂය ගැන අවබෝධයක් ලැබීම ඉතා වැදගත්. ඔව්. එහෙම වෙන්නේ නැහැ කියලා අපි හෙමිට බලමු ඇයි මේ වැදගත් කියලා කියන්නේ. හරි. ඔන්න ඊට පස්සේ කියනවා මොකද්ද? මේ විෂය හැදෑරීමේ වැදගත්කම ඇයි මේ විෂය පාසල් විෂය මාලාවට එකතු කරලා තියෙන්නේ? පුතේ ඇයි මේක ඔය කට්ටියට ඉගෙන ගන්න කියලා අලුතෙන් දාලා තියෙන්නේ? මොකටද? දැන් මේක ඉදිරියේදී වැදගත් වෙන හින්දා උත්තර හරි ගොඩක් අයගේ උත්තර ඉදිරියේදී අනාගතයේදී වට වැදගත් වෙන හින්දා කියලා කියනවා. ඒ කියන්නේ පුතේ අපිට IT නැතුව ඉස්සරහට කිසිම දෙයක් කරන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාට ඩ්‍රයිවිං ලයිසන් එකක් ගන්න වෙනවා අනාගතයේදී. පුතේ ඔයාට ගිහිල්ලා අතින් ලියන්න පේපර් හම්බෙන්නේ නැහැ ඉස්සරහට දැනන්නපත් ඒව සිස්ටම් හදාගෙන යන්නේ. ඒ කියන්නේ ඔයාට ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න එක්සෑම් එකක් ලියන්න තියෙනවා. ඒ එක්සෑම් එක ලියන්න තියෙන පුතේ කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා. දැන් ගොඩාක් ඉස්කෝලවල උනා ඔය කට්ටියගේ ශිෂ්‍යත්වයට අදාළ දේවල් සියලු දේවල් කරන්න අපි දැන් පරිගණක වලින් ළමයිගේ ඩේටාබේස් එකක් ඔය කට්ටියගේ සියලු විස්තර සඳහන් කරලා අපි වෙනම ඩේටාබේස් එකක් පවත්වාගෙන යනවා. ඒවා රජයෙන් සියලු දේවල් නඩත්තු කරනවා. එතකොට උසස් පෙළ, සාමාන්‍ය පෙළ, අයිදුම්පත් දාන්නේ දැන් පුතේ අපි කොළවල පුරවලා නෙමෙයි කම්පියුටරෙන් තමයි ඒව දාන්නේ. එතකොට ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල, උසස් පෙළ ප්‍රතිඵල. ඊට පස්සේ ඔය කට්ටිය ජොබ් එකකට යන්න විභාගයක් ලිව්වොත් ඒ ප්‍රතිඵල. සියලු දේවල් පුතේ අපි දැන් මොකද කරන්නේ? ඔන්ලයින් හරහා තමයි ලබා දීම කරන්නේ. මොකද දියුණු වෙන රටවල් පුතේ සියලු දේවල් ඔය කට්ටියට කවදා හරි අනාගතයේදී රටකට යන්න ලැබුණොත් තේරෙයි ඒ රටවල් වල කොච්චර IT භාවිතා කරනවද කියලා. තාම අපි දියුණු වෙමින් පවතින රටක්නේ. ඒකෙන්ද අපි දැන් චුට්ට තමයි ඒක තේරෙන්නේ. දැන් ගමේ ඉන්න ළමයා කොළඹ පැත්තට ගියාම ඒ වෙනස ලොකුවටම තේරුම් ගන්න පුළුවන්. එච්චර ඕනේ ට්‍රිප් එකක් යන වෙලාවක කොළඹ පැත්තෙන් ගිහිල්ලා බලන්න කොච්චර ලොකු වෙනසක් තියෙනවද ඔයාගේ ගමට වැඩිය කියලා. ලොකු වෙනසක් තියෙනවා පුතේ ගම සහ නාගරික ප්‍රදේශ අතර. ඒකින්ද පුතේ මම මෙතන දන්නවා IT ගැන හොඳ දැනුමක් තියෙන ළමයි ඉන්නවා, හොඳ ඉස්කෝල වලට යන ළමයි ඉන්නවා, ඒ වගේම ගම්වල ළමයිනුත් ඉන්නවා. ඒකින්ද පුතේ මම ওই කට්ටිය හැමෝටම තේරෙන විදියට තමයි පන්තිය කරන් යන්නේ. ඒ කියන්නේ චූටිම තැන ඉඳන් ඔයාව ගෙනියන්න පුළුවන් උපරිම තැනට ගෙනියනවා. ඒකින්ද ගම්වල ඉන්න දරුවෝ දුක් වෙන්න එපා අපිට තේරෙන එකක් නැහැ කියලා. එහෙම යන්නේ නැහැ පුතේ මම චූටි තැන ඉඳන් ඉතාමත් සරලව කියලා දෙනවා. දන්න ළමයි ඉතින් පොඩ්ඩක් අනුකම්පා කරලා අනිත් යාළුවෝ ගැන දන්න දේවලුත් හැමිට අහන් ඉන්න. මොකද පුතේ අපි හැමෝටම පොදුවේ ඉගෙන ගන්න ඕනේ. මං කිව්වර අපිට චුට්ටක් හිතන්න තියෙන්නේ, අපේ ආකල්ප හදා ගන්න ඕනේ අනිත් අය ගැන අපි හිතන්න ඕනේ ආත්මార్థකාමී වෙන්නේ නැතුව. මං දන්න ළමයිට මං නිතරම කියනවා හැමෝටම එක වගේ සම්පත් නැහැ පුතේ. ඒකින්දා
අනිත් යාළුවන්ටත් අපි උදව්වක් කරලා අපි ඉස්සරහට ලස්සන ඉගෙන ගමු. එතකොට ඔය කට්ටිය හරි හොඳ ගුණදම් තියෙන දරුවෝ ටිකක් ඉස්සරහට බිහි වෙනවා. එහෙම දරුවෝ අනාගතයේදී ඉතාමත් සාර්ථකත්වයට පත් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම වෙනවා පුතේ. මොකද අපි පොඩි කාලේ ඉඳන් හරියට ජීවත් වුණා. සබා ධර්මයේ පවා අපිට උදව් කරනවා. ඒක අනිවාර්යයෙන්ම වෙන දෙයක්. ඒකින්ද පුංචි කාලේ ඉඳන් ඔයාගේ ආකල්ප හරියට දියුණු කරගන්න. හරි මම ප්‍රසන්ටේෂන් එක ඊළඟ කොටසට ෂෙයා කරන්නම්. හරි. පුතේ කාට හරි කියන්න පුළුවන්ද පරිගණකයක් කියන්නේ මොකද්ද කියලා? ඔන්න අපේ 6 වසරේ පළවෙනි පාඩම. පරිගණකයක් කියන්නේ මොකද්ද? පුතේ මොකද්ද පරිගණකය? සර් පන්තිය ආපු කෙනෙක් කියන්නද? හරි ආපු කෙනෙක් හරි කමක් නැහැ කියන්න. මොකද්ද පරිගණකයක් කියන්නේ? මානව අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නිපදවන ලද ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයකි. පරිගණකයක් යනු මානව අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නිපදවන ලද වේගවත් ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයකි. ඔව් හරියටම හරි අර උගන්න පුතේ හොඳට මතක තියෙනවා තාම හැමෝටම. මොකද්ද පුතේ පරිගණකයක් කියන්නේ? මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට. ඒ කියන්නේ මිනිස්සු කියන්නේ මානවය කියන්නේ කවුද? අපි. අපේ අවශ්‍යතා ඉටු කරගන්න නිෂ්පාදනය කරලා තියෙන මේක හදලා දෙන කාටද? මිනිස්සුන්ගේ අවශ්‍යතා. ඒ කියන්නේ මට ගේම් එකක් ගහන්න ඕනේ, ෆිල්ම් එකක් බලන්න ඕනේ, මොනවා හරි ලියුමක් හදන්න, ඔෆිස් එකේ අම්මගේ තාත්තගේ වැඩ කරන්න, අයියා අක්කා ඔෆිස් එකේ වැඩ කරන ඕනේ, ඒ වැඩ කරන්න, ඉගෙන ගන්න කටයුතු සඳහා, ඊට පස්සේ විනෝද වෙන්න, සින්දුවක් අහන්න, ඔය හැම දෙයකටම මිනිස්සුන්ගේ අවශ්‍යතා තමයි පුතේ ඒවා. ඒ ඕනම දෙයක් සපුරා ගන්න. ඒ කියන්නේ ඔන්න මිනිස්සුන්ට අවශ්‍යතා කිනව ගොඩක්, ඒ ගොඩ සපුරා ගන්න හදලා තියෙන මොකද්ද? මැෂින් එකක්. යන්ත්‍රයක්. මේ මැෂින් එක හදලා දෙන්නේ කාටද? මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න හදලා දෙන මැෂින් එක. අපි මේ යන්ත්‍රයට කියනවා මොකද්ද? පරිගණකයක් කියලා. මේකට අපි කියනවා කම්පියුටර් එකක් කියලා. පරිගණකය. පුතේ මේක වැඩ කරන්නේ මොන වලින්ද? දැන් මම ලැප් එක උදේට අරන් යනවද සෙඩ් එකට ගිහිල්ලා තෙල් ටිකක් ගහන් ඉන්න? නෑ, එහෙම අරන් යන්නේ නෑනේ. අපි ලැප් එකක් කම්පියුටර් එකක් අපි ඒක වැඩ කරන්නේ මොනවද? විදුලියෙන් පුතේ, විදුලි බලයෙන් තමයි මේ උපකරණ වැඩ කරන්නේ. ඒතර අපි කිව්වා විදුලි බලයෙන් වැඩ කරන උපකරණ වලට මොනව කියලාද? ඉලෙක්ට්‍රොනික උපකරණ කියලා. ඒතර අපි පරිගණකයක් කියන්නේ මොකද්ද? මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා සකසලා තියෙන වේගවත්. පුතේ මේක ගොඩාක් වේගවත්. පරිගණකයකට ගණන් හදන්න පුළුවන් තප්පරෙන් මිලියනෙන් පංගුවකට. ඒ කියන්නේ තප්පරේ පුතේ ලක්ෂ 10කට බෙදලා ඒ එක පංගුවක් ඇතුලේ ගණක් හදන්න පුළුවන්. වේගය හිතා ගන්න පුළුවන්ද? ඔන්න අපිට කියනවා 125 ගුණ කිරීම, 255 ගුණ කිරීම, 425 ගුණ කිරීම, එකතු කිරීම 1375 බෙදීම 10. උත්තරේ කියන්න පුළුවන්ද කාට හරි ওই ප්‍රශ්නෙට? පොතේයි වගේ. ඔව්, වෙලා යනවනේ පුතේ. හැබැයි මම ඔය කිව්ව අංකේ පරිගණකෙන් අපි එන්ටර් කරොත් ඒ උත්තරේ ලැබෙන්න අපිට යන්නේ තප්පරෙන් 10න් එකක වගේ පංගුවක්. තප්පරෙන් ලක්ෂ 10න් එකක පංගුවක් ලැබෙන්නේ. ඒ කියන්නේ මිලියනෙන් එක පංගුවක්. ඒතර වේගය හිතා ගන්න පුළුවන් නේද මේක ඇතුලේ? අර ලොකු ක්‍රියාවලියක් වෙලා අපිට උත්තරේ ලබා දෙනවා මයික්‍රෝ සෙකන්ඩයක් ඇතුලේ. ඒ කියන්නේ පුතේ තප්පරෙන් දශම ගාණක් ඇතුලේදී අපිට පරිගණකයේ පිළිතුර ලබා දෙනවා. ඒතර ගණන් හැදීමේ හැකියාවකින් ගත්තොත් පරිගණකයේ අපිට වැඩිය ගොඩාක් ඉදිරියෙන් ඉන්නේ. පරිගණකයේ හැදුවේ අපි, මිනිස්සු හැදුවේ. හැබැයි ඒක දියුණු කරලා තියෙනවා මොකද්ද? ගණන් හැදීමේ හැකියාව මිනිසෙරත් වැඩිය වේගෙන් ගණන් හදන්න පුළුවන් වෙන්න මේක දියුණු කරපු අලුත්ම උපකරණයක් තමයි පුතේ පරිගණකය කියලා කියන්නේ. හැමෝටම තේරුණාද පරිගණකයක් කියන්නේ මොකද්ද කියලා? ඔව් සර්. අපි යමු ඊළඟ කොටසට. හරි. ඔන්න ඊට පස්සේ ප්‍රශ්නයක් අහනවා. පුතේ අර පරිගණකයේ කොටස් ටික ගත්තම අර ටවර් එකක් වගේ තියෙනව නේද අයින් ඉන්න ලොකු? මෙන්න මෙහෙම තියෙන්නේ. මම අර ඉස්සල් ඇන්දි. හරි. පන්ති ආපු ළමයි කියන්නේ එපා පුතේ. අලුතෙන් ආපු අය කියමු බලන්න මෙන්න මේකට අපි මොකද්ද කියන්නේ? පරිගණකයේ අර CD දාන්න තියෙනවා, ඔන් කරන් තියෙනවා. මොකද්ද අපි මැෂින් එක CPU. මැෂින් එක. ඔන්න මැෂින් එක කියලා කියනවා. තව කියන මොකද්ද? CPU. හරි. අලුතෙන් ආපු ළමයි තව CPU machine එක unit system unit CPU CPU machine එක
CPU machine එකකින් කියනවා නම් උත්තර එක එක උත්තර දීලා තියෙනවා. හරි අපි මේකට හරි වචන ඉගෙන ගන්න ඕනේ. මම පොඩි උදාහරණයක් කියන්නම්. ඔන්න පුතේ පාරේ මිනිස්සෙක් යනවා. මිනිස්සෙගේ ඇඟේ කොටස් තියෙනව නේද? අත්පය තියෙනවා, කකුල් තියෙනවා, නහයක් තියෙනවා, ඇස් දෙකක් තියෙනවා, මොළයක් තියෙනවා. මේ පරිගණකයක් පුතේ අපි වගේ තමයි. අපි මේ ක්‍රියාවලියක් වෙන්නේ අපි ඇඟ ඇතුලේ. බලන්න අපි පද්ධති එකතු වෙලා නේද අපි හැදලා තියෙන්නේ. මිනිස්සයා කියන්නේ හැදලා තියෙන්නේ අපේ අස්ති පද්ධතිය, මාංශ පේශී පද්ධතිය, ශ්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, බහිස්රාවී පද්ධතිය, ප්‍රජනන පද්ධතිය, අස්ති පද්ධතිය ඔය වගේ පද්ධති ගොඩක්. ඒ කියන්නේ මිනිස්සයා හැදලා තියෙන්නේ විවිධ පද්ධති එකට එකතු වෙලා මේ පද්ධති ටික එකට එකතු වෙලා තමයි පුතේ මිනිස්සයා හැදලා තියෙන්නේ. ආයි අපිට දෙනවා දිස්නායු පද්ධතිය. මතුරේ කබුගම අපි ගහන්න මෙහෙම කළා. ආ ඒ වගේ පද්ධති ගොඩක් එකතු වෙලා හැදිච්ච කෙනෙක් තමයි මිනිස්සයා කියන්නේ. එදුරු පුතේ මෙන්න මේ පරිගණකයත් එහෙම තමයි. මේක ඇතුලේ උපකරණ ගොඩක් තියෙනවා. ඒ උපකරණ ඒ පද්ධති එකට එකතු වෙලා තමයි හැදලා තියෙන්නේ. එදුරු මේ මිනිස්සයා වැඩ කරන විදිහට තමයි මේක ඇතුලේ වැඩ කරන්නේ. හැබැයි ඒකේ ලේ ගමනාගමනයක් වෙන්නේ නැහැ. මේක ඇතුලේ ගමන් කරන්න මොනවද? විදුලිය. අපේ ඇඟේ නම් ලේ පුංචි වෙනසක් තියෙනවා. හැබැයි සමානකම් ගොඩක් තියෙනවා. පරිගණකයක් මිනිස්සෙට සමාන කරන්න පුළුවන් විදි තියෙනවා. දැන් හිතන්නකෝ පුතේ, ඔන්න පරිගණකයේ වගේම මිනිස්සෙගේ ඇඟේ පද්ධති තියෙනවනේ. ඔන්න පාරේ මිනිස්සෙක් කැවිදගෙන යනවා. ඔන්න මේ මිනිස්සෙ කැවිදගෙන යද්දි එක මිනිස්සෙක් ඈතින්නම් කියනවා, අන්න මොළයක් කැවිදගෙන යනවා. මොළයක්. එහෙම කියනවද පුතේ? අපේ ඇඟේ කොටසක් පෙන්නලා කියනවද අන්න මොළයක් කැවිදගෙන යනවා කියලා පාරේ? එහෙම කියනවා නෑ. ආ ඒතර මේ පුතාලත් කරලා තියෙන අන්න ඒ වගේ වැඩක් තමයි මේ. සමහරක් අය දීපු උත්තර ඔන්න ඔය වගේ කතාවක් තමයි ඔය කියලා තියෙන්නේ. ඒකින් අපි හරියම වචනේ මේකට දැනගන්න ඕනේ. IT ඉගෙන ගද්දි මුලින්ම අපි දැනගන්න ඕනේ මේ වල උපකරණ වල හරියම නා. පුතේ මේ මැෂින් එක යන්ත්‍රය. අපි මේක යන්ත්‍රයක් තමයි. හැබැයි ඒකට යන්ත්‍රයට අපි නමක් දීලා තියෙනවා. ඒකින්ද අපි කියන්නේ ඒකට යන්ත්‍රය කියලා. ඒතර පළවෙනි උත්තරේ ගන්න බෑ. දැන් හිතන්න ඔයා කම්පියුටර් ෂොප් එකකට ගියා. ඔය යනවා මෙන්න මේ උපකරණේ ගන්න. මම දැම්ම නම කියන්නේ. ඒතර ඔයා ගිහිල්ලා කියනවා අයියේ මට යන්ත්‍රයක් දෙන්නකෝ. මට මැෂින් එකක් දෙන්නකෝ. හරි කැතයි නේද? එහෙම කියන්නේ නෑ පුතේ. ඒකෙන්ද අද ඉඳන් මේ වචනේ භාවිතය ඉවත් කරන්න. මැෂින් එක එපා. වැරදි. ඊට පස්සේ ඔය කට්ටිය කියලා තියනවා CPU. පුතේ CPU කියලා කියන්නේ Central Processing Unit. අපි ඒකට කියනවා මධ්‍යසැකසුම් ඒකකය. පුතේ මධ්‍යසැකසුම් ඒකකයේ තියෙන්නේ මෙන්න මේ කොටස ඇතුලේ තියෙනවා මදර් බෝඩ් එක කියලා එකක්. මම ඒ උපකරණ පෙන්නන්නම් පුතේ අනිත් දවසේ. ඔකට ඇත්තම උපකරණ ටිකක් ලැබ් එකේ තියෙන මම අද ගෙදර ඉන්නේ. ලැබ් එකට ගිහිල්ලා මම අනිත් දවසේ පන්තිය කරලා පෙන්නන්නම්. මොකද ඔක්කොම ඩිවයිසස් ටික පන්තියේ තියෙන මට අද ගේන්න බැරුණා මෙහෙට. මේ මදර් බෝඩ් එකක් කියලා එකක් තියෙනවා. ප්‍රධාන පූරුවක්. අන්නේ පූරුවට තමයි පුතේ මෙන්න මේ මොළය සම්බන්ධ කරලා තියෙන්නේ. පරිගණකයේ මොළය. අපි මේකට නැත්තම් කියනවා ප්‍රොසෙසර් එක කියලා. ප්‍රොසෙසර් එක කියලා කියනවා. සිංහලෙන් කියනවා මධ්‍ය සැකසුම් මේක. ඔව්. මොකද පුතේ? සර් දැන් තියෙනවා. ආ දැන් තියෙනවා ළඟ. හරි. ඔන්න පුතේ අපි මෙන්න මේ උපකරණයට පරිගණකයේ සිස්ටම් යුනිට් එකේ ඇතුලේ තියෙන මදර්බෝඩ් එකට සම්බන්ධ කරලා තියෙන පුංචි පොටු කැලලකට තමයි අපි CPU කියලා කියන්නේ. එදිර ඔය කට්ටිය කරලා තියෙන මොකද්ද? අපි මේකට කියනවා පරිගණකයේ මොළය කියලා. පරිගණකයේ මොළය කියන්නේ ආයතන මේ කියනවාද වැරදි. මේක පරිගණකයේ මොළය පුතේ. CPU කියලා කියන්නේ. මේකට කියන මොළයක් දෙක කියලා කියන්නේ. සිස්ටම් යුනිට්. මොකද පුතේ මේකට කියන්නේ හරිම නම සිස්ටම් යුනිට් එක. ඒකෙන්ද අදින්නම් වැරදි නම් කියන්න එපා. මේකට කියන්නේ සිස්ටම් යුනිට්. සිංහලෙන් කියන මොකද්ද? පද්ධතිය. පද්ධතිය. පද්ධතිය ඒකකය. ඒකකය. අපි කියනවා පද්ධති ඒකකය කියලා. ඒකෙන්ද හොඳට මතක තියාගන්න පුතේ. අදින් පස්සේ කියන්න එපා මේකට මැෂින් එක CPU එක කියන්න එපා. ඒකට අපි කියනවා මොකද්ද? පද්ධති ඒකකය කියලා. ඒකෙන්ද හොඳට මතක තියාගන්න. ඔන්න ඔය පද්ධති ඒකකය හැදලා තියෙන මේ මිනිස්සයා වගේ තමයි ඇතුලේ පුතේ කෑලි ගොඩාක් තියෙනවා. ඒ කෑලි එකට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. දැන් හිතන්නකෝ අපේ මොලේ නහරයක් පිපුරුවා කියලා. නහරයක් පිපුරුගා මොකද වෙන්නේ? අපේ පද්ධතියක් අතර තියෙන සම්බන්ධතාවය නැති වෙලා ගිහිල්ලා අපේ එක පැත්තක් අංශ භාගී තත්ත්වයක් එනවා. ඒ පැරලයිස් වෙනවා කියලා කියන්නේ අපි. ඒතකොට බලන්න මේ පද්ධතියක් අතර සම්බන්ධතාවය බිඳ වැටෙනොත් මිනිස්සයා වැඩ කරන්න යන්නේත් නැහැ. බලන්න මේ පද්ධතියේ පුතේ ඇතුලේ තියෙන සර්කිට් එකේ කොටසක් පිච්චිලා ගියොත් කම්පියුටරේ වොන්නේ නෝද? නෑ. ඔය ඉස්කෝලේ තියෙන ඕන තරම් ඕන නැති කම්පියුටර්ස්. මොකද වෙලා තියෙන්නේ? ඇතුලේ මොනෝ හරි මේ පද්ධතියක් අතර තියෙන සම්බන්ධතාවය නැති වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඒකින්ද තමයි ඒක ඕන්නේ නැත්තේ. අපි බලමු මෙන්න මේක ඇතුලේ තියෙන කෑලි මොනවද කියලා මුලින්ම.
අපි ඒවල නම් ටිකක් මුලින්ම අපි බලමු මොන වගේ දේවල්ද ඇතුලේ තියෙන්නේ කියලා. හරි. ඔන්න පුතේ මෙන්න මේ බොක්ස් එක ඇතුලේ නැත්තම් අපි ඒකට කිව්ව මොකද්ද නම? දැන් පෙට්ටිය කියලා කියන්න ඕනේ නැහැ. අපි මේකට නැත්තම් ටවර් එක කියලා කියන්න ඕනේ නැහැ. CPU කියන්න ඕනේ නැහැ. මැෂින් එක කියන්න ඕනේ නැහැ. මොකද්ද මේකේ නම? සිස්ටම් යුනිට්. පද්ධති ඒකකයේ ඇතුලේ තියෙන කොටස්. මදර්බෝඩ් එක කියලා ප්‍රධාන ඉලෙක්ට්‍රොනික පූර්වයක් තියෙනවා පුතේ. ඒකට ප්‍රොසෙසරයක් තියෙනවා. ප්‍රොසෙසරයට කියනවා අපි CPU එක කියලා. මේ කොටස් ගැන පුතේ අපි ඉස්සරහට කතා කරනවා. මම මේ මොකද්ද කරන්නේ? IT වලට අපිට ඉගෙන ගන්න දෙන දේවල් සාරාංශයක් මම මේ කියලා දෙන්නේ. ඒකින්ද මේ වචන අහලා නැති උනාට කමක් නැහැ. අපි මේවා පාඩම කරද්දී එකෙන් එක කතා කරනවා. හරිද? ඒකින්ද කවුරුවක්වත් තේරෙන්නේ නැහැ කියලා හිතන්න එපා පුතේ. අපි මේ තාම පාඩම නෙමෙයි මම කියලා දෙන්නේ. හොඳට තේරුම් ගන්න. මම මේ පුංචි හැඳින්වීමක් කරන්න අපිට ඉගෙන ගන්න තියෙන දේවල්. එතන මේ බොක්ස් එක ඇතුලේ නැත්නම් අපේ සිස්ටම් යුනිට් එක ඇතුලේ තියෙනවා මදර්බෝඩ් එක, ප්‍රොසෙසරය, හાર્ඩ් ඩිස්ක් එක, RAM එක, CD ROM එක, ෆෑන් තියෙනවා පුතේ, වයර් තියෙනවා. ওই වගේ කෑලි ගොඩක එකතුවක් තමයි අපේ මෙන්න මේ සිස්ටම් යුනිට් එක හැදිලා තියෙන්නේ. ඔය කොටසෙන් කොටස අපි Excuse me sir. ඔව් කියන්න පුතේ. සර් මේ සිස්ටම් යුනිට් එක ඇතුලේ සර් මේ කූල් වෙන ෆෑන් වලින්නේ සර්. එතකොට තියෙනවා සර් වෝටර් කූලින් මේ ඒ වෝටර් වතුර වලින් කූල් වෙන ඒවා. ඔව් පුතේ වතුරමත් නෙමෙයිකට දාන්න වෙනම ලික්විඩ් එකක් තියෙනවා. ලික්විඩ් කූලින් තියෙනවා, වෝටර් කූලින් ඒවත් තියෙනවා. හරි මම ඒකට අදාළව වීඩියෝ කකුත් පෙන්නන්නම්. මම වීඩියෝ එකක් දැම්ම මතක විදිහට ඒකත් දාලා තින්නේ ওই ලික්විඩ් කූලින් සිස්ටම් එකක් තමයි දාලා තින්නේ. හරි ප්‍රශ්නෙට ගැලපෙනම වීඩියෝ එකක් පෙන්නන්නකෝ. ඒක මේ ගේමින් මදර්බෝඩ් එකද? ඔව් පුතේ මේක ගේමින් PC එකක් තියෙන්නේ ලික්විඩ් කූලින් සිස්ටම් එකක් තියෙන එකක් තමයි. මම මේක පෙන්නන්න නැතුව යන්න ගියේ. ප්‍රශ්නයක් ඇහුවා ඒකෙන්ම. ඒකින්ද අපි වීඩියෝ එක බලලම යමු. පුතේ ෂෙයා වෙලා නැහැ තියෙන්නේ. प्रश्न හරි කමන්නේ අපිට මට කියන්න පුතේ හැමෝටම ෂෙයා වෙලා නැති තියෙන්නේ ඔව් හරි අපි වීඩියෝ එක බලලා ඉමු හරි සර් ग्राफिकल प्रोसेसिंग यूनिट GPU මේ ගෲප් එකකට දාන්නකෝ. හරි පුතේ මාර වීඩියෝ එකේ මේකයි දෙකම ලින්ක් දෙක දාන්නම් කට්ටියට ගෲප් එකට. සර් ඔය ඔකේ මේක වැඩි කරලා නැත්තම් සර් ඔය ගන්නටම සර් වීඩියෝ හැටි. නෑ නෑ පුතේ ඔය ස්පීඩ් 2x වලින් තියෙන වීඩියෝ එක. මේක වැඩි කරලා තියෙනවා. නැත්තම් ඔය වීඩියෝ එක පෙන්වන්න යනකොට මට ගොඩාක් කියලා. ඕක තමයි අඩුම වේගින් තිබ්බ ඔකට සම්පූර්ණයෙන්ම සිස්ටම් යුනිට් එකක් හයි කරන වීඩියෝ එකකට තිබ්බ ඕක විතරයි. චූටි කාලේ.
අනිත් ඒ විනාඩි 20 විනාඩි 25 වගේ කාලයක් තිබ්බා. එච්චර වෙලාවක්. තනුක්ස් බ්‍රෝ කියලා YouTube channel එකක් තියෙන. ඒකේ තියෙනවා හදන එකක්. එහෙමම. තනුක්ස් බ්‍රෝගේ අලුත් මේකක් හදලා තිබ්බා. මිලියන 2යි ගානක PC එකක් හදලා තිබ්බා. වතුර එක ගමන් කරන පුතේ ඔගේ ප්‍රොසෙසරේ ඇතුලේ ඒ කොටස ඇතුලෙන් ගමන් කරලා ඒක කූලින් වෙන්න හදලා තියෙනවා. තා ඔය ඒකස කලර්ස් පත්තු වෙන්න විදියට හදන්න හදලානේ තියෙනව. ඔක් ගේමින් එකක් හින්දා. ඒව අපිට කැමති විදියට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඔකේ අපි සින්දුවක් යද්දී ඔකේ ලයිට් එක ඕන නම් ඒ සින්දුවට ගැලපෙන විදියට වෙනස් වෙනත් හදන්න පුළුවන්. ඔව්. සර් මම කිව්වේ අයියා කෙනෙක් අපේ උඩහ ගෙදර ඉන්නේ. ක්ලාස් එකට ඔව් යාළු ඉන්නවනේ කට්ටියට කතා කරන්න අලුත් පන්තියක් තියෙනවා IT පන්තියක් තියෙනවා එන්න කියලා මම ලින්ක් එක දාන්න පුතේ අයිපාර ගෲප් එකට ඔය කට්ටියගේ යාළුවන්ට දැනුවත් කිරීමක් කරන්න මෙහෙම පන්තියක් තියෙනවා පොඩ්ඩක් ඇවිල්ලා බලන්න කියලා පළවෙනි සති දෙක වගේ ඔය කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන් ඊට පස්සේ අපේ ටියුම් එක ලබා ගන්න ඕනේ එහෙම ලබාගෙන පන්තියට ඊට පස්සේ දීර්ඝව සම්බන්ධ වෙනවා නම් පන්තියට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් හරි පුතේ මේ කොහෙද තියෙන්නේ කොළඹ කොටුවද මේ තියෙන්නේ අර ලෝක වෙළඳ සංකීර්ණයද ඔය තියෙන්නේ මදර්බෝඩ් මදර්බෝඩ් එක නගරයක් වගේ පෙවුනට පුතේ ඔය තියෙන්නේ මොකද්ද මදනම ඩැක්කින ඇස පොඩක් ඔගේ ඩැක්කින නැන්නේ ගොඩක් හැමතැනම ඔව් සාමාන්‍ය අර පොඩ්ඩක් කොටුව හරි අර වර්ඩ් සෙට් සෝරි විනාඩිය දෙන්න පුතේ සර් රෙකෝඩින් එක ගාව තියෙන්නේ මේ ලැප් එකේ බැටරි එක නේද කම් මැෂින් එකේ සෝරි කොතනද පුතේ අර දැන් අපිට පෙන්වන්න රෙකෝඩින් එක තියෙන්නේ සර් ඔව් RECD එතන තියෙන අර සර් රවුම වගේ කාසිය වගේ එක ඒක නේ මේ මැෂින් එකේ පුතේ ඔයා මේ පෙන්වන රූපේද අහන්නේ මෙන්න මෙතනද ඔය අහන්නේ සෑය අර වෙලාව එහෙම වැඩ කරන බැටරිය නේද මේකට කියනවා පුතේ අපි ඔන්න ඔය මෙන්න මෙතනට හයි කරනවා බැටරියක් CMOS බැටරිය මං කියලා දීලා දෙනවා කලින් CMOS බැටරිය වෙන්නේ මොකද්ද පරිගණකේ පුතේ ඔයාව දවස් ගානක් ඕෆ් කරලා තිබ්බට දිනේ වෙලාව වෙනස් වෙන්නේ නැහැ නේද ඔන්න ඔය පරිගණකේ ඇතුලේ බලය ලබා දෙන්න වෙනම බැටරියක් තියෙනවා පුතේ අපි ඒකට කියනවා CMOS බැටරිය කියලා ඒ බැටරිය බැස්සෙම ඒක ඒක චාර්ජ් වෙනවා ඔව් ඒක චාර්ජ් වීමක් සිද්ධ වෙනවා පුතේ පරිගණකය ඇතුලේම චාර්ජ් වෙලා බැටරි එක ආයු කාලයක් තියෙනවනේ ඒ ආයු කාලය ඉවර වුණාට පස්සේ තමයි ඒක අයින් කරලා නැවත අලුත් එකක් යොදන්නේ. ඒතර පුතේ මේ තියෙන්නේ ඇත්තටම පරිගණකයක මදර් බෝඩ් එකක් තමයි මේ තියෙන්නේ. මදර් කියන්නේ අපි කාටද? අම්මට. බෝඩ් කියන්නේ මොකද්ද? පුවරුව. ඒතර මේක අපි සිංහලෙන් කියන මොකද්ද? අම්මා පුවරුව. එහෙම නේද? අව් පුවරුව. නෑ මව් පුවරුව. නෑ අව් පුවරුව. අම්මා පුවරුව කියලා කියන්නේ නෑ පුතේ. මොකද්ද අපි ඒකට කියන්නේ? මව් පුවරුව. මේ තියෙන මෙන්න මේ වගේ ෆෑන් එකක් සම්බන්ධ කරලා අපේ සර් ඒ ෆෑන් එක තියෙන සර් ඒ ෆෑන් එක තියෙන තැන නේද හීට් වෙන්නේ ඔව් හීට් වෙන්නේ එතන පුතේ එතකොට ඔන්න ඔය ෆෑන් එක තියෙන තැන තමයි පුතේ ඒකට යටින් තමයි අපේ මොකද්ද පරිගණකයේ මොලේ තියෙන්නේ පරිගණකයේ මොලේ කිව්වේ අපි CPU එකට central processing unit එකට අන්න ඒක රත් වෙනවා පුතේ ගොඩක් වතුර එකක් උණු කරනවා වගේ රත් වෙනවා ඒ රත් වෙන එකෙන් තියෙන උෂ්ණත්වය ওই ෆෑන් එක සහ හිට් සින්ක් එක හරහා තමයි අල්ලලා උඩට වීසි කරන්නේ. ඒතර තමයි පරිගණකයේ කූල් කරන්නේ. අපි ඔව ගැන හැමිට කතා කරමු. ඔන්නඔම කොටස් ගොඩාක් ගැන පුතේ අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒතර මේකට අම්මා පූර්ව නෙමෙයි මදර් බෝඩ් කියලා කියන්නේ. පුතේ ඔය කට්ටියල මේ කොවිඩ් වසංගතයත් එක්ක තේරෙන්නේ නැති ICT වල වැදගත්කම. අපිට ඉස්කෝලේ යන්න තිබ්බේ නැහැ. ඒතර සියලු දේවල් අපිට ඔන්ලයින් ඉගෙන ගන්න උනා. හැබැයි අපිට තියෙනවා මොකද්ද?
සමහරක් මිනිස්සුන්ට ඇති නැති පරතරය කියන දේ තිබ්බා සමහරක් අයට ඉගෙන ගන්න පුළුවන් වුණා පුතේ ඔන්ලයින් ඒත් සමහරක් අයට ඒ අවස්ථාව නැති වෙලා ගියා එහෙම ප්‍රශ්නයක් තිබ්බා හැබැයි අපිට හුරු වෙන්න වුණා ගෙවල් වල ෆෝන් නැති වෙලා තිබ්බත් කොහොම හරි අම්මලා තාත්තලා අමාරුවෙන් දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් ඔකටට ෆෝන් නැහැ ගෙනලා දුන්නා ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ වෙන්න ඉස්කෝලේ පන්ති වලට පන්ති සියලු දේවල් අපිට ඔන්ලයින් කරණය වුණා අපිට මේක අලුත් අත්දැකීමක් වුණාට දෙවුණු රටවල් වලට පුතේ මේක සාමාන්‍ය දෙයක් ඒ මිනිස්සුන්ගේ හැම අපිට අධ්‍යාපනයේ කඩාවැටීමක් දකින්නට ලැබුණේ නැහැ මොකද ඒ රටවල් වල සාමාන්‍ය පරිදි කොහොමත් ඔන්ලයින් යනවා ළමයට ඉස්කෝලේට සම්බන්ධ වෙන බැරි නම් ඒ ළමයට ගෙදර ඉඳන් අධ්‍යාපනය ලබන ක්‍රමයක් ඒ රටවල් වල තිබ්බා ඒකනේ පුතේ මේ Zoom Go Meeting ඊට පස්සේ Teams ඒ වගේ ඇප් හදලා තිබ්බේ අපිට මේ කොවිඩ් වසංගතයේට එන්න කලින් ඒ කියන්නේ ඒ රටවල් වල මිනිස්සු ඒව පාවිච්චි කරා හැබැයි අපිට Zoom කිව්වට පස්සේ ඒ කාලේ අපි දන්නේ මොකද්ද ෆෝන් එකෙන් දෙයක් ලං කරලා බලනකොට අපි කියනවා Zoom කරනවා කියලා කැමරාවෙන් හැබැයි දැන් අපි Zoom කිව්ව ගමන් මතක් වෙන්නේ ඒක නෙමෙයි මොකද්ද Zoom කියන මේ ඇප්ලිකේෂන් එක ගැන අපිට ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන් මීටින් තියන්න පුළුවන් ඇප්ලිකේෂන් එක තමයි අපිට දැන් Zoom කිව්වම මතක් වෙන්නේ පුතාලාට තේරෙනවා ඇති ඉස්සරහට මේ තාක්ෂණික ලෝකය අපි මේ ජීවත් වෙන්නේ ඩිජිටල් ඊරායකේ තාක්ෂණික ලෝකයේ පුතේ මේ තාක්ෂණික ලෝකයත් එක්ක ඔයාලට ඉස්සරහට යන්න නම් IT කියන විෂය නැතුවම බැරි වෙනවා ඒකින්ද හොඳට මතක තියාගන්න අපි මේ ඉගෙන ගන්නේ ඔයාගේ අනාගතයේ තීරණය කරන විෂය පුතේ ඒකින්ද මේ විෂය නැතුව ඔයාලට අනාගතයේදී කිසිම රැකියාවකට සම්බන්ධ වෙන්න බැරි වෙනවා අඩු ගන්න ඔයාලට පුතේ ෆුඩ් සිටේකට වැඩට යන්න පරිගණක දැනුම නැතුව බැරි වෙනවා මං කිව්වා ඩ්‍රයිවිං ලයිසන්ස් එකක් ගන්න ඒ විතරක් නෙමෙයි පුතේ අපිට පුළුවන් දැන් නැව් වල ගමනාගමනය බලන්න ඊට පස්සේ ප්ලේන් එකක ඔයා කොහේ හරි විදේශී සංචාරයක් යනවා නම් ගෙදර ඉඳන් එයා ටිකට් එක ගන්න පුළුවන් ඒ කියන්නේ ඔයාලට පුළුවන් ගුවන් ටිකට් පත් බුක් කරගන්න ගොඩක් වෙලාවට ඔය නගරබද රේල්වේ ස්ටේෂන් තියෙන දරුවෝ ඉන්නවා නම් අපිට පුතේ ට්‍රේන් එක එන වෙලාව දැන් ඔන්ලයින් බලා ගන්න පුළුවන් අපිට වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔන්ලයින් ට්‍රේන් එක එන වෙලාව බලා ගන්න පුළුවන් ඒ වගේ අපිට පහසුකම් ගොඩක් තියෙනවා බස් ගමනාගමනයටත් ඒ වගේ ඇතැම් ප්‍රදේශවල හදලා තියෙනවා බස් එක දැන් මේ වෙලාවේ කොහෙද තියෙන්නේ එන ටයිම් එක කීයද එතන අපි රස්තියාදු වෙන එක අඩු වෙනවා එතන පුතේ අපිට ගෑස් සිලින්ඩරයක් වගේ දෙයක් අපිට ගෙදර වාහනයක් නැත්තම් ගෙන්න ගන්න අමාරුයි හැබැයි ඒකටත් දැන් ඇප් එකක් හදලා තියෙනවා අපිට ගෑස් සිලින්ඩරය ගෙදරට ගෙන්න ගන්න ක්‍රම හදලා තියෙනවා හැබැයි මේ ගෑස් වල ප්‍රශ්නයත් එක්ක ඒක පොඩ්ඩක් ඇනහිටලා තියෙනවා හැබැයි ඒ දෙයත් අපිට හඳුන්වලා දුන්නා ඒ වගේ පුතේ විවිධ සේවා රාශියක් මෙන්න මේ කොවිඩ් එක අපිට ලංකාව ඇතුළේ දකින්න ලැබුණා. ඒ විතරක් නෙමේ ලෝකේ ඕනම රටක භාණ්ඩයක් අපිට ගෙන්න ගන්න පුළුවන්. ඒතර පුතේ අපිට පේනවා ඇති මේ පොඩි සල්ලි ගාණක් වියදම් කරලා ගන්න තියෙන දේ අපි සමහරක් වෙලාවට ලංකාවේ කඩේකින් ගන්න ඕන ලොකු ගාණක් යනවා. දැන් මම මේ ළඟදී ගන්නවා පුතේ මෙන්න මේ පොංචි උපකරණය. මෙන්න මේක ගන්න ඔය කට්ටිය. මේ මොකද්ද කියලා. මම ඒක පොඩ්ඩක් ප්ලග් කරලම් පෙන්නන්නම්. මට මේක ගෙන්නන්න ගියේ රුපියල් 250ක් වගේ ali express එකෙන්. ටික කාලයක් ගියා. මෙන්න මේක on කරාට පස්සේ පේනවද දැන්නේ මෙන්න එහෙම දුමක් යනවා පුතේ. පේනවද ඔය කට්ටියට? මේ මොකද්ද මේ? කවුද දන්නේ මේ මොකද්ද කියලා? කටි මයික් මියුට් කරලා ඇත්තේ නේද? පුතේ මේ මොකද්ද මේ පොඩි AC එකක් නේද? ඕකට සර් චාර්ජරයක් තියෙනවා ලයිට් එකකුත් පත් වෙනවා සර් කාටි කරන්න පුළුවන් ඕකේ නිකන් අර මේ වතුර වාෂ්ප වගේ යනවා සර් එහෙම එකක් නේද සර් ඔව් පුතේ මේක මම ගත්තේ ඉතාලම සුපර්ස් එකක් ගන්න කේබෙක් අපි දෙකක් ගෙන්න ගත්තා මොන වෙබ්සයිට් එකෙන්ද පුතේ මම මේක අලියකින් ගත්තේ මන්නම් ගත්තේ ඔය මට කූපන් එකකුත් හම්බුණා රුපියල් 125 දුබුද මට මේක ගෙන්නන්න ගියේ ඔක්කොටම ෆ්‍රී ඩිලිවරිත් එක්ක කූපන් එකත් එක්ක බලන්න මට 125යි ගියේ ඔක ලංකාවේ දැන් දවස් එක එහෙම 1000 ගානකට තියෙනවා දැන් මේක සල්ලි දීලා අර කූපන් එක නැතුව ගත්තා සාමාන්‍ය රුපියල් 500කට 800කට වගේ ගන්න පුළුවන් ඒතර අපිට ඔය වගේ ක්‍රමවලින් ඔන්න ඔය වගේ දේවල් ගෙන්න VR මොකද්ද වෙන්නේ සර් මොකද පුතේ VR බොක්ස් එකක සෝරි මට පැහැදිලි වෙන්නේ නැහැ පුතේ සර් VR බොක්ස් එකක මොකද්ද වෙන්නේ එතකොට ඔව් පුතේ VR බොක්ස් කියන්නේ මෙන්න මේ වලට මගේ VR එක නම් ගොඩක් කාලෙකින් පාවිච්චි කරන්නේ නැහැ මේ තියෙන මේක තේරෙන්නේ නැහැ මේ තියෙන පුතේ VR බොක්ස් කියන්නේ virtual reality මේකෙන් වෙන්නේ අපිට ෆෝන් එකේ පුතේ ඔයා YouTube එකට ගිහිල්ලා සර්ච් කරන්න VR වීඩියෝ කියලා අපිට ඊට පස්සේ VR කියලා උඩින් ලෝගෝ එකක් වැඩෙනවා ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තිරේ දෙකට බෙදෙනවා ෆෝන් එකේ තිරේ පුතේ දෙකට බෙදෙනවා
मुदल प्रमाण्य नोमल रुपये मुदल ऑप्शन दस पंची ඉන්නවා වගේ අපි මේක දාගෙන වටේ කරකුණාම සියලු දේවල් පේන්න අපිට බිත්තිවල තියෙනවා නෙමෙයි ඔව් සර් මේ YouTube එකේ වෙනම වීඩියෝ තියෙනවා 360 තිතක් මේ VR මොකද්ද කියලා. ඔව් 360 VR වීඩියෝ පුතේ. 360 අංශක 360 ම කරගෙන පුළුවන් කියලා කියන්නේ 360 VR වීඩියෝ කියලා තමයි වලට කියන්නේ. එතකොට මෙන්න මේ වීඩියෝ එක කරා අපිට පුළුවන් මොකද්ද? ඒක දාලා ඒ ඔප්ෂන් එක කරා. ඔව් ඕක තමයි පුතේ VR box එක. ඕක ඕක දාගෙන පුතේ ඔයාලට පුළුවන් ඊට පස්සේ ඒක ඇතුළට ෆෝන් එක දාලා මෙන්න මේ VR කියලා තියෙන වීඩියෝ එකක් දාලා ප්ලේ කරලා බලන්න. ඒතුළු ආගේ ෆෝන් එකේ තිරේ දෙකට බෙදෙනවා. මේකද? ඔව්, ඔතනට තමයි පුතේ දාන්නේ. ඔව්, ඔන්න ඔය කැලලට දාන්න ඕනේ ආගේ ෆෝන් එක. එතනට දාලා VR වීඩියෝ එකක් දාලා තමයි ඔක ප්ලේ කරලා බලන්න ඕනේ. හරි. අපි යමු පුතේ ඊළඟ කොටසට. Excuse me sir. ඔව්, කියන උදේ. ඒකට VR box එකක් ඕනිමයි නේද? ඔව්, VR box එකක් ඕනේ. ඒ වීඩියෝ එක බලන්න. අපි මේ ටික කතා කරමු. මේකෙන් ගේම් ගන්න. සර් එතකොට ෆෝන් එකේ YouTube එකේ VR වීඩියෝ කියලා සර්ච් කරලා මේ 360 VR වීඩියෝ කියලා සර්ච් කරලා සර් ෆෝන් එකේ හඩ් මෙහඩ් කරාම වටේම පේනවද? ඔව්. එහෙම පේනවා පුතේ. ඔයාගේ ෆෝන් එකේ 360 වලට සපෝට් කරන ෆෝන් නැන්නා. Samsung වල නම් වෙන්නේ නැහැ සර් iPhone වල වෙනවා. ඔව්. පුතේ එහෙම ගන්න නැහැ. ෆෝන් එකේ තියෙන version එක තමයි එකට බලපාන්නේ. ඔයාගේ ෆෝන් එක අලුත් ෆෝන් එකක් නම් Android version එක අලුත් යන්නම් තියෙන්නේ 360 වීඩියෝ වැඩ කරනවා. මොකද සර් කිව්වෙ මට සිග්නල් गोडाक ඔව් අහස කලුවේ කියන්නේ පුතේ සාමාන්‍ය අපි වැලුවම් පේනව නේද රෑ අහසල ගිහිල්ලා වහින්න වගේද නැත්නම් තරු ඔව් ලොකු වැස්සක් තියෙනවා පුතේ අද රෑට ගොඩක් අයියෙන් වහී එක හින්දා මම හිතන්නේ ඒකයි සිග්නල් ප්‍රශ්නයක් ඇත්තේ අපි පන්තිය පටන් ගන්න ඉච්චර ප්‍රශ්නයක් තිබ්බේ නෑ හරි ළමයි හරි සිග්නල් නැතිනේ ඔව් පුතේ ඔකට රැහනෝ නේද දැන් හරි නේද දැන් නම් හරි සරික හරි ඒක තමයි පුතේ දන්නවනේ ඉතින් ලංකාවනේ අපි ජීවත් වෙන්නේ අපරාදේ වයිබල් ඩිග්‍රේන්න දුන්නු जनवरी अगवागे එහෙම නම් මොකක්ද? ඒක හොඳට තියනවද? ඔව් ෆයිබර් ලයින් එක පුතේ සාමාන්‍ය MBBS 80-100 අතර ප්‍රමාණයක් එනවමයි. එන්න මේ මට්ටමක් එනවා MBBS. හරි. මම වීඩියෝ දෙන්න. ඔව් පුතේ අපි ඒව ගැන පස්සේ කතා කරමු අපි පාඩමට යමු. ඒතර පුතේ මම ඊළඟට පොඩ්ඩක් ඔන්ලයින් බිස්නස්. මොනවද මේ ඔන්ලයින් බිස්නස් කියලා කියන්නේ? ඔකටට පුංචි හැඳින්වීමක් මේ මම කරන්න හැම දෙයක් වෙනවා. E-business. E-business. ඔව්. මොනවද පුතේ E-business කියන්නේ? දැන් මේ දවස්වල අයියලා අක්කලා නැන්දලා මාමලා හැමෝම කරන දෙයක්.
AliExpress එකේ Dark එකේ Alibaba.com එකේ ඒවයි බඩු විකුණීම. එකක් අපි කියනවා drop shipping. පුතේ අපි කරන්නේ මොකද්ද drop shipping කියලා දෙයක් කරනවා. ඒ කියන්නේ අපේ නෝන බාණ්ඩ අපි කරන්නේ මොකද්ද? දැන් ඔන්න AliExpress කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. එච්චර ඔන්න Daras කියලා හිතන්න. ඔන්න Daras එකේ බඩු විකුණන්න දාලා තියෙනවා. Daras එකේ විකුණන්න තියෙනවා රුපියල් 200ට බාණ්ඩයක් විකුණන්න තියෙනවා. ඔයා කරන්නේ මොකද්ද? ඔයා දානවා Facebook එකේ ඇඩ් එකක් මේ බාණ්ඩෙම රුපියල් 250යි විකිණීමට ඇත කියලා. ඔන්න කවුරු හරි ඕඩර් එකක් දානවා. ඕඩර් දැමගම ඔයා මොකද කරන්නේ? ඔන්න ඔයාට කියනවා ආ මම මේක මෙල්ලි ගන්න කැමතියි කියලා මිනිස්සෙක් ඔයාට සල්ලි දෙනවා. ඔයා කරන්නේ Daras එකට ගිහිල්ලා මෙන්න මේ මිනිස්සයාගේ ඇඩ්‍රස් එක නමට ඔයා යවනවා බාණ්ඩෙ. ඔයා යවන විදියට. එතකොට Daras එක හරහා තමයි ඔයාට ලැබෙන්නේ. අපි ඔන්න ඔකට සරලව කියන මොකද්ද? ඩ්‍රොප් ෂිපින් කියලා. කොහොම කරනවා පුතේ අපි ලොකුවටම AliExpress එකේ තියෙන බඩු eBay කේ විකුණනවා. ලංකාවේ අය ගොඩාක් කරන දෙයක්. දැන් ඒක ඉස්සරහට කරන්න බැරි වෙනවා මොකද මිනිස්සු හැමෝම මේ දේ කරනවා. පුතේ අපි මිනිස්සෙක් එක දෙයක් කරන්න ගත්තට පස්සේ ඕක හැමෝම කරන්න ගන්නවා. ඊට පස්සේ එක්කෙනෙක්ටවත් නැති වෙනවා. අපිට ওই ගොඩාක් account එකම ලංකාවට තහනම් වෙන්න හේතුවක් තමයි මිනිස්සු එක්කෙනෙක් පටන්ගෙන කවුරු හරි කරනවා කියලා ආරංචි වෙච්ච ගමන් මුළු හැමෝම මේ දේ කරන්න යනවා. ඒතර අවකඩේට ලොකු වෙලාවක කරන්න බැරි වෙන්නත් පුළුවන් සමහරක් විට. ඒකෙන්ද පොඩ්ඩක් දැන්ම මේ කාලෙම පොඩ්ඩක් කරන්න වෙලාවක් තියෙනවා නම් පොඩ්ඩක් try එකක් දීලා බලන්න. YouTube එකේ හැම video තියෙනවා. කෝස් වලට නම් අහුවෙන්න එපා පුතේ. කෝස් කාර්යය තමයි ඔතන ඉන්න ලොකුම හොරු. මොකද කෝස් කරනවා කියලා එක්කෙනෙක්ගෙන් ගන්නවා කියද? රුපියල් 25000ක් 30000ක් ගන්නවා කෝස් එකට. කෝස් එකට නම් මොනවා හරි කතා ටිකක් කියලා ඒ කට්ටිය වෙච්ච දෙයක් නැති වෙන අය තමයි ගොඩාක් වෙලාවට ඉන්නේ. කෝස් එක කරා. ඉතින් මෙයා කෝස් මේ වගේ කරන කට්ටිය 1000ක් සෙට් කරගත්තා. ඒතර මිනිස්සු ආසයෙන් එකක් ගාලා සල්ලි හොයන. ඒතර මෙයා හොයනවා කියද? ලක්ෂ 3යි. ලක්ෂ 30යි. ලක්ෂ 300ක් විතර හොයාගෙන. එයාට වෙච්ච දෙයක් නැති වෙන. ඒකෙන්ද කෝස් වලට අහුවෙන්න එපා. කරනවා නම් පොඩ්ඩක් තනියෙන් ඉගෙන ගන්න පුතේ. මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඔයාට හොඳම විදිය තමයි අලුත් දෙයක් ඉගෙන ගන්න self study කියන එක. ඒකෙන්ද YouTube එක ගොඩාක් දේවල් තියෙනවා අපිට. තව මම වෙබ්සයිට් තියෙන ඒවා කියලා දෙන්නම් ඉස්සරහට අපිට ඉගෙන ගන්න තියෙන ඒවා. අපි මෙමෙට කතා කරමු ඒවා මොනවද කියලා. ඒතර online business පුතේ ඔව තියෙනවා. ඊට පස්සේ අපිට Facebook account එකක් හදාගන්න. අපිට Facebook එක හරහා business කරන්නත් පුළුවන්. Facebook pages හරහා. ඒව එක විදියක්. අපිට ගොඩාක් දේවල් කරනවා තියෙනවා පුතේ. ඊට පස්සේ අපිට තියෙනවා YouTube එක හරහා සල්ලි හොයන්න පුළුවන්. ඔයාට YouTube channel එකක් හදලා ඔයා හරියට content creator කෙනෙක් නම් ඔයාට ලස්සන video හදන්න පුළුවන්. හිතන්න ඔයාට ලස්සන සින්දු කියන්න පුළුවන් කියලා. ඔයාට දක්ෂතාවයක් තියෙනවා. ඔයා ලස්සනට කැමරාව තියලා දෙපැත්තෙන් light දෙකක් ගහලා පිටිපස්ස background එක පොඩ්ඩක් ලස්සනට හදලා ඔයා කොහේ හරි අම්මලා තාත්තලාත් එක්ක යන ලස්සන කන්දක වගේ නැත්නම් ගේ පිටිපස්ස ලස්සන තැනක් තියෙනවා නම් ගඟක් ළඟ ඔයාට සින්දුවක් කියලා record කරන්න පුළුවන්. එතකොට ටික ටික ඔයාට YouTube channel එක grow වුණොත් ඔයාට නිකම්ම views එනවා. ඔයාගේ views බලන මිනිස්සු ad play වෙනවා. ඒ ad වලින් ඔයාට ගන්න Google එකෙන් sorry YouTube එකෙන් ඔයාට ගෙවනවා. ඒතර පුතේ ඔයාට YouTube එක හරහා සල්ලි උපයන්න පුළුවන්. ක්‍රම ගොඩක් තියෙනවා. Excuse me sir. ඔව් කියන පුතේ. Sir මේ අපි මේ පිටරට channel වල ඒ කියන්නේ ලංකාවේ නැතුව ඔය channel වල මේ video එම් බලද්දි YouTube එකෙන් sir මේ ඒක සිංහල ad යන්නේ කොහොමද sir වෙලාවකට යනවා. ඔව් පුතේ අපි පිටරට වීඩියෝ එක අපි බලනවා පිටරට වල channel වල වීඩියෝ බලනවා ඒක ප්‍රශ්නයක් නෑ YouTube එක දන්නවා මේ බලන එක්කෙනාගේ location එක ඔයා ඉන්නේ කොහෙද කියලා YouTube එක දන්නවා ඒතර ඔයාට ගැලපෙන්න තමයි වීඩියෝ එක play වෙන්නේ පුතේ ඔයා ලංකාවේ එක්කෙනෙක් නම් ඔයා ගොඩක් IT ගැන හොයනවා කියලා හිතන්නේ ඒතර ඔයාගේ YouTube එකේ වැඩිපුරම වාගේ play වෙන්නේ මොනවද IT වලට අදාළ ad ඔයා කෑම කන්න කැමති කෙනෙක් YouTube එකේ පුතේ තියෙන වෙනම algorithm එකක් කියලා අපි algorithm ඉගෙන ගත්ත 6 වෙනි පාඩමේදී මතක ඇති මේ ඇල්ගොරිතම් එක හරහා YouTube එකේ වැඩ කරන වෙනම કૃත්‍රිම බුද්ධියක් ඉන්නවා ඇල්ගොරිතම් එකක් තියෙනවා ඒ કૃත්‍රිම බුද්ධිය දන්නවා පුතේ අපි හොයන්නේ මොනවද අපි ආස මොනවද මේ Facebook එකේ හැම තැනම ওই දේ වෙනවා ඒ කියන්නේ වෙනම કૃත්‍රිමව හදපු බුද්ධියක් හරහා තමයි මේව පාලනය වෙන්නේ ඒතර එයා දන්නවා මේ අපි මොනවද ආස මිනිස්සු මොනවද ආස ඔයා දැන් දුලන්නේ නේද ප්‍රශ්නේ හැබැයි දුලන්නේ නිතරම හොයනවා මියුසික් ගැන ඒතර දුලන්නේට ඇඩ් එකක් එනවා මියුසික් ගැන ඇඩ් එනවා මියුසික් ඉගෙන ගන්න මෙන්න මේ වෙබ්සයිට් වලින් පුළුවන් ඊට පස්සේ කවුරු හරි ආහාර වලට කැමති නිතරම කෑම වෙන වීඩියෝ හොයනවා ඒතර එයාට එනවා කෑම වීඩියෝ හදද්දි ඕන වෙන බාණ්ඩ පිළිබඳ ඇඩ් ඔන්න ඔය වගේ ක්‍රමවේදයකට තමයි මේ YouTube කියන එක හදලා තියෙන්නේ ඒතුට මේව ඇතුලේ ලොකු ක්‍රමවේදයක් තියෙනවා පුතේ අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ඇල්ගොරිතම් ගැන අපි හැමීට මේ චුට්ට ඉගෙන ගමු ඔක්කොම අද කියලා දෙන්න වෙලාවමදි බාණ්ඩ දැනටම වෙලාව ගිහින් ඉවරයි අපි හැමීට පුතේ මේ හැම දෙයක් ගැනම ඉස්සරහට කතා කරනවා හැමදේම පොඩ 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 අපි කතා කරගෙන යමු. හරි. අපි ඊට පස්සේ සර් ඔව් කියන්න පුතේ.
සර් YouTube එකේ සර් dropshipping ඉගෙන ගන්න මොකද්ද සර්ච් කරන්න ඕනේ? පුදු එච්චර ඕනේ dropshipping සිංහල කියලා සර්ච් කරන්න. ඔය ඕනම දෙයක් ඔයා recording එකක් දාන්නේ කොහොමද? YouTube එකේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරපුවම අපිට සල්ලි ලැබෙන්නේ කොහොමද? පුතේ YouTube එකේ වීඩියෝ එකක් අපිට අප්ලෝඩ් කරගම අපිට සල්ලි ලැබෙන්නේ නැහැ. හරිද? YouTube එකේ වීඩියෝ එකක් අපිට සල්ලි ලැබෙන්න නම් ඔයාගේ වීඩියෝ එක මිනිස්සු බලන්න ඕනේ. YouTube එකෙන් දීලා තියෙනවා. රෙකෝඩින් එකක් දාන්නේ කොහොමද? මිනිස්සු අවුරුද්දක තුරුද? මොකද පුතේ? ඒ මේ සල්ලි යනනම් සර් අවුරුද්දක් ඇතුළත සබ්ලයිඩර්ස්ලා 4000ක් යන ඕනේ නේද? නැහැ. පුතේ YouTube එකේ අපිට කොන්දේසි දෙකක් දීලා තියෙනවා. දෙකක්. පළවෙනි එක තමයි ඔයාගේ YouTube channel එක අවුරුද්දක් ඇතුළත subscribersලා ඔයාව follow කරන මිනිස්සු අවුරුද්දක් ඇතුළත ඔයා 1000ක් හොයා ගන්න ඕනේ. 1000යි හොයා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයා දාපු වීඩියෝ බලන මිනිස්සු පැය 4000ක්. ඔයාගේ වීඩියෝ YouTube එකේ අඩුම පැය 4000ක් watch time කියලා කියනවා අපි. Watch time පැය 4000ක් cover වෙන්න ඕනේ. අවුරුද්දක් ඇතුළත මෙන්න මේ දෙක ඉෂ්ට වෙනවා නම් මෙතනින් පස්සේ බලන වීඩියෝ වල අපි ඇඩ් ප්ලේ වෙන්න ගන්නවා. ඒ කියන්නේ YouTube එක හරහා අපේ වීඩියෝ වල ඇඩ් ප්ලේ කරනවා. ඒතර එක මිනිහෙක්ගේ වීඩියෝ එකක්. දැන් හිතන්නකොන්න අපි ගිහිල්ලා වීඩියෝ එකක් බලනවා. අර ඇඩ් එකක් වැටෙනව නේද? ඒක බලනකොට පුතේ YouTube එක සල්ලි ගෙවලා කාගෙන් හරි ඇඩ් එක අරන් තියෙන්නේ. දැන් හිතන්නකොන්න ලොකු කම්පැනික් තියෙනවා YouTube එකට. මෙන්න මේ ඇඩ් එක දාන්න අපි මෙන්න මේ ගාන ඔයාලට දෙනවා. YouTube එකෙන් ගානක් කියලා තියෙනවා. කම්පැනි YouTube එකට ගෙවනවා. YouTube එකට ලැබෙන ලාභයෙන් YouTube එක අපිටත් කොටසක් ගෙවනවා. ඔන්නඔහම තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ මේ ඇඩ් එක මිනිස්සු බලන ගාන වාරයක් වැඩි වෙන්න අපිට ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. සාමාන්‍ය පුතේ ලංකාවේ ඔව් කියන පුතේ. සර් එතකොට ඇඩ් එක ස්කිප් කරත් එහෙම සල්ලි හම්බෙනවද? ස්කිප් කරත් පුතේ හම්බෙන ගාන අඩුවක් තියෙනවා. ඒ වුණාට යම් තාක් මුදලක් හම්බෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සර් වීඩියෝ ඩවුන්ලෝඩ් කරත් වීඩියෝ ඩවුන්ලෝඩ් කරලා හම්බෙන්නේ නැහැ පුතේ. ඇඩ් ප්ලේ කරත් ඇඩ් එක බැලුවොත් තමයි අදාළ කෙනාට සල්ලි හම්බෙන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් සර් ඩවුන්ලෝඩ් කරලා බලුවම හම්බෙනව සල්ලි නෑ පුතේ. ඩවුන්ලෝඩ් කරලා බලුවට හම්බෙන්නේ නැහැ. අපි වීඩියෝ එකක් බලද්දී අර ඇඩ් එක ප්ලේ වෙන්නේ. ඒක බලනකොට තමයි අපිට සල්ලි හම්බෙන්නේ. ඒක සාමාන්‍යයෙන් ලක්ෂ 10ක් වගේ වීඩියෝ බලුවොත් අපිට රුපියල් 20000ක් 10000ක වගේ මුදලක් හොයා ගන්න පුළුවන් ලක්ෂ 10කට. වීඩියෝයක් ලක්ෂ 10ක් බලන්න ඕනේ. අන්න ඒ වගේ ගාණක් තමයි ලංකාවේ හම්බෙන්නේ. හැබැයි ඇමරිකාවේ වෙන රටක ඉන්නවනම් ඒ ගාණ ඉතාමත් වැඩි මුදලක් වෙනවා. ඇමරිකාවේ channel එකක් වගේ නම් ලක්ෂ 10ට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 3-4ක මුදලක්වත් අඩුම හම්බෙනවා. ඒ රට අනුව පුතේක වෙනස් වෙනවා. ඒව ගැන අපි ඉස්සරහට කතා කරමු. අපි යමු පාඩමේ ඊළඟ කොටසට අපිට කතා කරන්න තියෙන දේවල් වලට. දාන්නේ කොහොමද? මොකද පුතේ recording එකක් දාන්නේ කොහොමද? ඒ කියන්නේ පුතේ screen record එකක් ගැන දාන්නේ. ඔව්. දැන් මේ පන්ති record එකක් දාන්න. පන්ති රෙකෝඩින් එක පුතේ අපේ පන්තියේ නම් රෙකෝඩින් එක අපි දාලා අනිවාර්යයෙන්ම YouTube channel එක හරහා කට්ටියට ලබා දෙනවා. පුතේ keyboard එක වගේ තියෙනවා, game bar කියලා එකක් තියෙනවා. වාගේ Windows computer එකක් නම් තියෙන්නේ. ඔයාලට පුළුවන් keyboard එකේ තියෙනවා මෙන්න මෙහෙම පොටු හතරක් තියෙන ලකුණක්. අපි ඒකට කියනවා Windows key එක කියලා. පොටු හතරක් තියෙන. මෙන්න මේ button එක ඔබාගෙන ඔයා keyboard එකේ G අකුර press කරොත් ඔයාලට ලැබෙනවා game bar එක. එතනින් record කරන්න පුළුවන්. ඒක එක විදියක්. Windows 10 තියෙන්න ඕනේ. අනිත් ඒවා වලට නම් කොහොමද දන්නේ. ඊට අමතරව පුතේ අපිට තියෙනවා වීඩියෝ රෙකෝඩින් සොෆ්ට්වෙයා. ස්ක්‍රීන් රෙකෝඩින් සොෆ්ට්වෙයා කියලා සර්ච් කරන්න ඉන්ටර්නෙට් එකේ ඔයාලට එහෙම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ෆෝන් එකට ඕන නම් ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා ස්ක්‍රීන් රෙකෝඩින් සොෆ්ට්වෙයා පුතේ ස්ක්‍රීන් රෙකෝඩ්. ඔයා සර්ච් කරන්න ඕන මොකද්ද? ස්ක්‍රීන් රෙකෝඩ් ස්ක්‍රීන් රෙකෝඩ් කියලා සර්ච් කරොත් ඔයාලට මේ සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරලා මේක හරහා රෙකෝඩ් කරගන්න පුළුවන් පුතේ. සර් මේ ස්ක්‍රීන් රෙකෝඩර් කියන්නේ මේකද? ඔව් ගොඩක් තියෙනවා. කවුද ඉෂිනේ? ටෙක්ස්ට් රෙකෝඩර් කියලා තියෙන්නේ. ඔව් පේන්නේද? ඔව් මේ දෙන්න එකක් ඔන්න ඉෂිනේ පෙන්වන එකක් අනිත් අයට පේනවා ඉතින්. ඔය එක්ස් රෙකෝඩර් කියන්නේ එකක්. ඔය ෆෝන් වල එහෙම එක්ස් රෙකෝඩර් එක හරහා රෙකෝඩ් කරන්න පුළුවන්. සර් මං ගාව තව මේ රෙකෝඩින් ඇත්තක් තිබ්බා සුපර් ස්ක්‍රීන් රෙකෝඩර් කියලා. මේකත් ඒ වගේ එකක් තමයි සර්. ඔව් ඒ කියන්නේ මුදී අපිට ඒ වගේ ඇප්ලිකේෂන් ගොඩක් තියෙනවා අපිට ස්ක්‍රීන් එක රෙකෝඩ් කරගන්න. හරි අපි යමු නේද ඊළඟ කොටසට ඉක්මනට. හරි අපි ඔන්ලයින් බිස්නස් ගැන කතා කරා පුතේ. අපිට ඔන්ලයින් සල්ලි හොයන ක්‍රම ගොඩක් තියෙනවා. මං කතා කරලා තිනවා. අපි හැමිට ඉස්සරහට පන්ති කරන ගමන් ඔය මං සරින් සරේට ඔබ ගැන හැමිට කියලා දෙන්නම්.
මේ අපි ඔන්ලයින් බඩු මිලදී ගන්න තියෙන වෙබ්සයිට් ගැන පුතාලා දන්නව මේව ගොඩක් ඒවා ඒව ගැන අපි හැමිට ඉස්සරහට කතා කරමු මම පෝස්ට් ගැනත් කිව්වා පොඩ්ඩක් ඒතර මේ දේවල් වලින් අපි රැවටෙන්නේ නැතුව අපි හරි මාර්ගය අපි තෝරගන්න ඕනේ හරි පොඩි මම මේ චූටි උදාහරණයක් පෙන්නන්න ඔය කට්ටිය දැන් සමහරක් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අයියෝ IT නම් ඉගෙන ගන්න ඕනේ නැහැ මේක නැතුව ජොබ් එකකට යන්න පුළුවන් කියලා මම මේ ළඟදි ගත්ත පුංචි ඡායාරූප කිහිපයක් තියෙනවා ස්ක්‍රීන්ෂොට් එකක් මම ඒ ටික පොඩ්ඩක් පෙන්නන්නම් බලන්න මේ අපි ජොබ් එකකට යද්දි හරි මම ඒක ෂෙයා කරලා ඉන්නම්කෝ ඉස්සෙල්ලා Excuse me, sir. Oh, can you tell? Thomas, sir, Zoom meeting. Negar visual background at the end. Sorry, but I'm not a home. Never had the mother. Zoom. Zoom meeting. Negar visual background at the end. Thomas, sir. Put the phone again in me. Tab begin, sir. Tab begin. Put the tab bird to go dark. Colored support. Karan in a acre. වඩ පුළුවන් කම්පියුටර් එක වගේ ඉන්නවනะ ලේසියෙන් දාගන්න සමහරක් ෆෝන් වලට ටැබ් වලට සපෝට් කරන්නේ නැහැ වර්චුවල් බෑග්ග්‍රවුන්ඩ් නෑ සර් මගේ මම මේ ඉන්න ටැබ් එකෙන් ඒකෙත් නෑ සර් ටැබ් එක තියෙනවා ඔව් ටැබ් එකේ පුතේ ඒක සපෝට් කරන්නේ නැහැ වර්චුවල් මගේ සර් ටැබ් දෙකේම නෑ ලැප් එකේ විතරයි තියෙන්නේ කම්පියුටර්ස් වලට විතරයි පුතේ ඒක ගොඩක් වෙලාට ඒ ඔප්ෂන් එක තියෙන්නේ වඩ පුළුවන් වීඩියෝ zoom එකේ තියෙනවා වීඩියෝ සෙටින් කියලා තැනක් ඒ වීඩියෝ සෙටින් වලට ගියාට පස්සේ වෙනනවා පුතේ මෙන්න මෙතන ඔකට ඒක ෂෙයා කරලා පෙන්නන්න විදියක් නැහැ පුතේ මට ෂෙයා කරන්න බෑ ඒක වීඩියෝ සෙටින් වලට ගියාට පස්සේ අපිට තියෙනවා මේකේ පල්ලෙහාට ගියාට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් ඇන් ෆිල්ටර් කියලා තැනක් අන්න එතනට ගියාට පස්සේ අපිට මේ වර්චුවල් බෑග්ග්‍රවුන්ඩ් එකක් දාන්න පුළුවන් මේ තියෙන දැන් මම දැම්මොත් ඔකට පේනවා ඇති බෑග්ග්‍රවුන්ඩ් එක ඇඩ් වෙනවා මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් දාන්න පුළුවන් පේනවද නැහැ පේනව නේද ඔව් සර් කෙලින් පුළුවන් සර් මේ डाउनलोड डाउनलोड कर ඒක තියෙනවා ධන ලකුණක් තියෙනවා ඒ ධන ලකුණෙන් අපිට ඕනම වීඩියෝ එකක් මේ වගේ පින්තූරයක් එහෙම නැත්නම් මෙන්න මේ වගේ දෙයක් virtual background එකක් විදිහට අපිට ඕනම දෙයක් ඇඩ් කරන්න පුළුවන් ඕනනම් background එක blur කරලා අපිට කැමති දේ මගේ එතන මේ this PC එකට ගියාට වීඩියෝ එන්නේ නැහැ නේද එතෙන්ද පුතේ ඔයා computer එකෙන්ද ඉන්නේ lap එකෙන් සර් lap එකෙන් හරි පුතේ ඔක මං වීඩියෝ එකක් හොයලා දාන්නද ඔය කට්ටියට මේක කරන්න විදිය एक स्क्रीन रिकॉर्डिंग मर्ड शेयर कराने विधियाँ नया पेन्ना ना माँ वीडियो पढ़ा कोयला सर क्लासी वरला दाना द माँ ग्रुप एकड़ दाना पुदे एक पढ़ा बालन ना एहम प्रश्न है ना ओन में वीडियो का कभी बैकग्राउंड एकड़ दाल दाना पुलों माँ एक दाना रिकॉर्डिंग निका वीडियो का वगैरह एक एम बाला एक हाथ दाल दाना उनको दो उपाधिया
එක්ක NVQ level මෙන්න මේ ගාන තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් හදාලා තියෙන්න ඕනේ. අනිත් තනතුරට යන්න බලන්න මේ හැම එකක්ම ඉස්සරහට එන හැම ජොබ් එකකම වගේ ඔයාලට මෙන්න මේ ටික මේ විදිහට දකින්න ලැබෙනවා. ඊට අමතරව මේ වගේ විවිධ රැකියා තියෙන උපදේශන කට්‍රෝ උපදේශක ග්‍රැෆික් නිර්මාණකරු ඔය වගේ ජොබ් ගොඩක් පුතේ අපිට මේ IT ශේෂ්ත්‍රයේදී දකින්න තියෙනවා. ඒ කියන්නේ ලෝකේ දැනට දැන් වාර්තාවක් හදලා තියෙනවා. ලෝකේ වැඩිම මුදලක් උපයන රැකියා තියෙන පුතේ IT ශේෂ්ත්‍රයේදී. ඒතුළු කටින් මේක ඉගෙන ගත්ත කියලා කවදාවත් පාඩුවක් වෙන්නේ නැහැ. මොකද දැනට වර්තමානයේ මේ සිලබස් එක පුතේ ඔය කටින් ඇතුළත් කරලා තියෙන්නේ ලෝකේ අනිත් රටවල් වල පළවෙනි ශ්‍රේණියේ ඉඳන් මොන්ටිසෝරි යන කාලේ ඉඳන් තමයි මේ කටින් මෙන්න මේ වගේ දේවල් හදන්නේ. ඔකටි හදලා යත් ඉන්නවා අපේ පන්ති ළමයිවත් ඉන්නවා මේ වගේ නිර්මාණ ආඩියුන හරහා මෙන්න මේ දේවල් හදන අය ඉන්නේ මේ පුංචි එකක් මේක ඕනෙක් කෙනෙක්ට හදන්න පුළුවන් මේ ආඩියුන කාර් එක. එතන මේ දේවල් චුට්ටක් ඉගෙන ගත්තොත් ඔයාලට පුළුවන් මෙතනින් ඉස්සරහට ගිහිල්ලා නව නිර්මාණ හදන්න ආඩියුන හරහා. දැන් අපේ කවුද සරෝජ් නෙමෙයි කවුද සරෝජි කලින්දු ඉන්නවා කලින්දු මේ ළඟදී නිර්මාණයක් එහෙම කරලා තිබ්බ හොඳ. එතකොට මේ වලින් වැඩ කරන දරුවොත් ඉන්නවා දැනට අපිත් එක්ක. එදිරිපතේ මේ වගේ නිර්මාණ ඉගෙන ගන්න අපි දැන් 9 වසරට ගියාට පස්සේ තමයි ලංකාවේ මේ ආඩියුනෝ ගැන මුලින්ම කියලා දෙන්නේ. මෙන්න මේ කාර් එක ගැන හදන්න. කාර් හදන්න නෙමෙයි පුංචි දේවල් ටිකක් තමයි අපි 9 වසරදී ඉගෙන ගන්නේ. හැබැයි අපිට මේ දේවල් ගැන ඉගෙන ගත්තොත් පුතේ ඔයාලට තනියෙන් අලුත් අලුත් නිර්මාණ නව සොයා ගැනීම කරන්න පුළුවන්. මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් ඊට පස්සේ මේ වගේ දේවල් හරහා ඔයාලට ප්‍රෝග්‍රෑම් කරලා ඔයාලට හිතන ඕන දෙයක් හදන්න පුළුවන්. දැකලා ඇති අර කොවිඩ් කාලේ ළමයි එක එක නිර්මාණ කරා. නේද? ඒ මේව හරහා තමයි දේවල් කරේ. අපි ඉස්සරහට ඒව ගැන වෙනමත් මම කියලා දෙන්නම් පුතේ මේ දවස්වල ලොකු බිසි ටයිම් ටේබල් එකක් තියෙන්නේ. මම කාලයක් දාගෙන වෙන වෙලාවක ඉස්සරහට ඔකට ටයිම් එකක් දීලා ওই දේවල් ගැනත් හිමිට කියලා දෙන්න ගන්නම්. එතකොට අපිට මේව හරහා අලුත් අලුත් නිර්මාණ කරන්න පුළුවන්. අපි ඉස්සරහට හිමිට මේ හැම දෙයක්ම ඉගෙනගෙන යමු. ඊට අමතරව පුතේ මම ඔය කෝසස් කරනවා තව ෆොටෝෂොප් කෝසස් කරනවා. ඒ වලට ඔකට සම්බන්ධ වෙන්න පුළුවන් ඉස්සරහදී ඒ විස්තර මම දැනුවත් කරන්න. එතකොට ගෙදර ඉන්නා ෆොටෝෂොප් කෝස් එකක් වගේ කරලා දිනවනවා කුංචි කුංචි අලුත් නිර්මාණ කරලා එච්චර ඔන්නේ සර්ලට පුතේ ඔයාලට පුළුවන් මොනවද දැන් මේම හදන්න ටියුට් කවර් හදන්න ඒ වගේ දේවල් ඉගෙන ගත්තට පස්සේ ඔයාලට ඔයාගේ YouTube channel එකකට හරියට thumbnails ටිකක් හදාගන්න Facebook post එකක් හදාගන්න ඒ වලින් ඔයාලට සල්ලි හොයන්න පුළුවන්. ඒ වගේ ක්‍රම අපිට ඕන තරම් තියෙනවා. පොඩි කාලේ ඉඳන් චුට්ට චුට්ට අපේ දේවල් අපිට පොඩි කාලේ අම්මට තාත්තට බරක් නැතු ඕන නම් ඔයාටම ඔයාගේ සල්ලි හොයාගන්න විදි තියෙනවා. ඉස්සරහට අපි බලමු ඒවා හිමීට කොහොමද ඒ දේවල් කරන්න කියලා. ඒතුළු මේ IT කියන්නේ පුතේ ලොකු විෂය නිර්දේශයක් දැනුම් ගබඩාවක් ලොකු ලොකුම විෂය තමයි පුතේ IT කියලා කියන්නේ. IT ඉගෙන ගන්නවා කියන්නේ ඔයාට ලොකු දැනුමක් ලෝකේ ගැනම දැනගන්න ලැබෙනවා. මොකද අද තියෙන දේ නෙමෙයි පුතේ හෙටදීදී තියෙන්නේ. ළමයි ඕන තරම් ප්‍රශ්න අහනවා. මේ වීඩියෝ එකේ තියෙනවා මෙන්න මෙහෙම තියෙනවා. ඒතුළු පුතේ සමහරක් වෙලාවට මම දන්නේ නැති දෙයක් වෙන්න පුළුවන්. මොකද අද තියෙන දේ නෙමෙයි හෙට තියෙන්නේ. එහෙම දෙයක් තියෙනවා නම් අපි මොකද කරන්න ඕනේ? සර් මේ අලුතෙන් දෙයක් හොයාගෙන තියෙනවා. මං වීඩියෝ එක ලින්ක් එක එවන්නද සර්? යාළුවන්ටත් දාමු නේද? ආ ඔය කටිටක් පුළා මොකද්ද? අලුත් අලුත් දකින්න දේවල් අපිට යාළුවොත් එක්ක බෙදා ගන්න අපේ group එක හරහා. එහෙම කරන්න පුළුවන්. මොකද IT විෂය පුතේ අද කියලා දෙයිලා හෙට වෙද්දි අලුත් දෙයක් හොයාගන්න විෂයක්. ඔයාට තේරෙයි ඉස්සරහට යද්දි මුළු ලෝකෙම පුතේ ලොකු වෙනසක් ඇති වෙනවා. අපි පුංචි වීඩියෝයක් බලලා ඊටු ටික ආයි කතා කරමු. තව විනාඩි 10ක් 15ක් පොඩ්ඩක් මේ රැඳිලා හිටපු විදිහටම පන්තියේ රැඳිලා ඉන්න. හරි පොතේ මේක අපේ පන්තියේ ළමයිට නම් මම මේ වීඩියෝ එක පෙන්වලා තියෙනවා කලින් මේ අධ්‍යාපන ශාස්ත්‍රය කොහොමද දියුණු වුනේ කියලා තමයි මේ වීඩියෝ එකේදී පෙන්වන්න. වීඩියෝ නම් පුතේ ඕන තරම් තියෙනවා අපිට බලන්න. අපිට කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. අපි පන්ති කරද්දි හැමිට මම ගොඩාක් දේවල් තියෙනවා වීඩියෝ වලින් පෙන්වන්න කියලා දෙන්න. ඔකට ඕන තරම් අලුත් දේවල් තියෙනවා. අපි ඒව ඉස්සරහට හැමිට කතා කරගෙන යමු. අනිවාර්යෙන් මේ ටික කියලා දෙනවා. ඒව අපි හැමිට කරන් යද්දි අපි බලමු.
හරි පුතේ මට පොඩ්ඩක් කියන්න වීඩියෝ එක ෂෙයා වෙලා තියෙන්නේ ඔකට ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙන්නේ ඔව් ඔව් හරි ඔව් සර් ඔව් සර් ෂෙයා වෙලා තියෙන්නේ හරි පුතේ මේ වීඩියෝ එක පෙන්වන්න ඉස්සර කාලේ ඉඳන් වර්තමානයේ දක්වා කොහොමද මේ IT ශාස්ත්‍රය අධ්‍යාපන ශාස්ත්‍රය දියුණු වුනේ හොඳට බලන්න අපේ පන්ති හිටියපු දරුවන් නම් මේක බලලා ඇති අපි මේක බලලා ඉතුරු ටික පොඩ්ඩක් කතා කරමු Ideas fuel collaboration Inspired thinking can come from any one of us igniting every one of us New perspectives are like oxygen to the flames, contributing to something greater. Unfortunately, disengagement corrupts our society. දැන් වර්තමානයේ දැන් අපේ ස්කෝල වලත් ඔයගොල්ලෝ දැකලා ඇති ස්මාර්ට් ක්ලාස්රූම් තියෙනවා ඔය ඩීපී එඩියුකේෂන් එහෙම ටීවීකෙන් බලන්න ස්මාර්ට් ක්ලාස්රූම් ලබා දෙනවා ස්මාර්ට් බෝඩ් තියෙනවා ප්‍රොජෙක්ටර්ස් පාවිච්චි කරනවා දැන් අපේ ස්කෝලේට එහෙම අලුතෙන් ටැබ් 70ක් හම්බුණා රජෙන් ඉදිරිය ටැබ් එකක් පුතේ සාමාන්‍ය 60000ක් විතර ටැබ් එකක් ඒතර ලක්ෂ 35ක 40ක ප්‍රමාණයක ටැබ් හම්බෙලා තියෙනවා ඊට පස්සේ ලැප්ටොප් හම්බුණා ඒ වගේ උපකරණ ගොඩාක් හම්බෙලා තියෙන ස්කෝල වලට ඊට අමතරව හැම ස්කෝලේටම පුතේ ලක්ෂ 10ක් දුන්නා රජෙන් ස්මාර්ට් ක්ලාස්රූම් තියෙනවා. ඔව්. එතකොට පුතේ බලන්න ස්කෝලේකට ලක්ෂ 10ක් දීලා දුන්න මොකද්ද? ස්කෝලේ මුළු ස්කෝලෙම කව වෙන විදිහට නෙට්වර්ක් එකක් හදන්න. දැන් අපි ස්කෝලේ ඕන තැනක ඉඳන් Wi-Fi යන්න පුළුවන් අපිට ඕන තැනක ඉඳන් පාවිච්චි කරන්න පුළුවන්. ඒක රජයෙන් වෙනම වියදම් කරනවා. ඇයි මේ IT ශාස්ත්‍රය වර්ධනය කරන්න මෙච්චර කැප වෙන්නේ රජේ? මොකද පුතේ රජේ දන්නවා ඉස්සරහට අනිත් ලෝකයේ තරඟකාරී විදිහට ඒ ළමයි ඉගෙන ගන්න විදිහට අපේ ළමයි ඉගෙන ගත්තේ නැත්නම් අපේ ළමයිට අනාගතයේදී ජීවත් වෙන්න බෑ. ඒ කියන්නේ රැකියාවක් කරන්න බෑ, සල්ලි හොයන්න බෑ.
ඉස්සරහට පුතේ සල්ලි හොයන දේවල් අපි රැකියා කරන දේවල් අපිට කරන්න වෙන්නේ සියලු දේම මේ පරිගණකත් එක්ක ඒකයි මේ විෂය වර්ධනය කරන්න මෙච්චර රජයක් පුතේ උත්සාහ දරන්නේ ලොකු වේදමක් දරනවා ඉස්කෝලේට කම්පියුටර් ලැබයක් ලබා දෙනවා කියන්නේ ලක්ෂ 50ක් 100ක් ප්‍රමාණ ලොකු මුදලක් යට කරන්න ඕනේ ඒක හදලා ඒකට අදාළ උපකරණ දීලා ඒ දේවල් කරන්න විශාල මුදලක් කැප කරනවා රජයක් විසින් ඒක ඉස්කෝල එකට ලංකාවේ ඉස්කෝල 9000 ගණක් වගේ තියෙනවා එතන පේනවා ඇති ඒකට දරන වේදම රජයක් වුණත් පුතේ මෙච්චර වේදමක් දරන්නේ අපි මේ අලුතෙන්ම හඳුන්වලා දුන්න IT විෂය 6 වසරේ ඉඳන් එතන පුතේ ඔය කට්ටියට දැන් ඉස්සර ඉගෙන ගන්න තිබ්බේ 10 11 අයියලා අක්කලාට විතරයි 10 11 A-level දැන් එහෙම නැහැ 6 වසරේ ඉඳන් ඉස්සරහට ඕක තව වැඩි වෙනවා දැනට 6 වසරෙන් exam තියෙන්නේ අඩු වෙන්නේ සමහරක් ස්කෝල් වල exam තියන්නේ හැබැයි ගොඩක් ස්කෝල් වල දැන් 6 වසරේ IT වලට paper එකක් දෙනවා ඉස්සරහට පුතේ ওই විෂය 2023 සිලබස් එකක් එනවා මේ 2023 සිලබස් එක වෙනස් වීමත් සමග මේ විෂය අනිවාර්ය වෙන්න යන විෂයක් ඒක පුතාලට තේරෙයි මේ විෂය අනිවාර්ය වෙනවා එතකොට පුතේ ඔය කට්ටියට වැදගත්කම තේරෙයි ඇයි මේ අපි මේ විෂය අනිවාර්ය කරන්න යන්නේ හේතුව තමයි මම මේ පැහැදිලි කරන ඒවා අපිට අනාගතයේදී වැඩ ලෝකයට මුහුණ දෙන්න අපිට ඉගෙන ගන්න කැම්පස් එකට ගියත් පුතේ ඔයා දැනගන්න ඕනේ හරියට ප්‍රසන්ටේෂන් එකක් හදාගන්නේ කොහොමද ඒක ප්‍රසන්ට් කරන්නේ කොහොමද ප්‍රොජෙක්ට් එකක් පාවිච්චි කරන්නේ කොහොමද ප්‍රොජෙක්ට් එකේ එක්ස්පර්ට් රේෂියෝ කියන්නේ මොකද්ද 16ට 9 කියන්නේ මොකද්ද 4ට 3 කියන්නේ මොකද්ද එතන මේ ප්‍රොජෙක්ට් වර්ග ගැන ඉගෙන ගන්න වෙනවා ලැබ් එකකින් මොන පෝට් එකක් කරහද ප්‍රොජෙක්ට් එකක් කනෙක්ට් කරන්නේ ස්ක්‍රීන් දෙකක් තුනකට අපි ප්‍රොජෙක්ට් එකක් කොහොමද ලබා දෙන්නේ එකම කම්පියුටරේට මොනිටර් දෙක තුනක් කොහොමද ලබා දෙන්නේ එතන ඔය වගේ දේවල් එක්ක අපි කොහොමද අපේ වැඩ පහසු කරගන්නේ වීඩියෝ එකක් එඩිට් කරගන්නේ කොහොමද ෆොටෝ එකක් එඩිට් කරගන්නේ කොහොමද ලස්සනට ඔයාට ජොබ් එකකට යන්න ඔයාගේ CV එක ඒ කියන්නේ ඔයා ඇප්ලිකේෂන් එකක් දාද්දී ඔයාගේ විස්තර පුරන්න ලස්සන CV එකක් හදන්න ඕනේ වර්ඩ් එකෙන් කොහොමද ලස්සන CV එකක් හදන්නේ ඔයා කැම්පස් ගියාට පස්සේ පුතේ assignment again කරන්න තියෙනවා ලොකු රචනා ලියන්න තියෙනවා ඒතුර ඒව කරන්න දෙන්නේ කම්පියුටර්ස් වලින් පරිගණක එක කරන්න දෙන්නේ ඔයාට අනිවාර්යයෙන්ම ලැප්ටොප් එකක් භාවිත කරන්න වෙනවා ඒතුර අපි පොඩි කාලේ ඉඳන් Word, Excel, PowerPoint, ওই ප්‍රොජෙක්ටර් වලින් වැඩ කරන විදිය මේ හැමදේම පොඩි කාලෙම ඔයා දන්නවා. ඒතර ඔයාලා ගිහිල්ලා කැම්පස් එකේ ගිහිල්ලා කියනවා ලෙක්චර් කරනවා හරි දැන් ප්‍රසන්ටේෂන් එක කරන්න. ඒතර ඔයා වෙවුලන්නේ නැහැ පුතේ. මොකද? ඔයා පොඩි කාලේ ඉඳන් ඒව වැඩ කරන්න දන්න ඔයා බය නැහැ ගිහිල්ලා. හරි සර් මම කරන්නම් කියලා ටක් ගාලා වයින් නැතුව ලැප් එක කරන් ගියා. ප්‍රොජෙක්ටරේ සෙට් කරා. ඔයා වැඩ ටික කරා. ඒතර අපි දන්නවා ඒවට කොහොමද මුහුණ දෙන්නේ. ඒකයි පුතේ මේ විෂය දාලා තියෙන්නේ. ඔය කට්ටිය අනාගතයට මේවා බලපාන හින්දා තමයි මේ දේවල් අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න. තව කියන්න ගොඩාක් දේවල් තියෙනවා පුතේ. තව රෑ වෙන හින්දා ඔය කට්ටිය කාලත් නැහැ නේ සමහරක් අය. ඒකින් ද පුතේ අපි ඉතුරු කොටස් ටික ඊළඟ දවසේ කතා කරනවා. අපි මෙහෙමයි පුතේ වෙන්නේ. චුට්ටක් හැමෝ කැමරා පොඩ්ඩක් ඔන් කරමුද? කවුද ඉන්නේ කියලා මට මූණ ටිකවත් පේන්නේ නැහැ නේ. මම මෙච්චරලා බැලුවේ නැහැ කවුද ඉන්නේ කියලා. හරි චුට්ටක් හැමෝම කැමරා ටික ඔන් කරමු. අපි මෙච්චරලා කැමරාවකත් ඔන් කරන්න නැතුව කතා කරේ. සමහරක් යාළුවෝ නම් පන්ති තියෙනවා කියලා මැසේජ් දාලා තිබ්බා. කිහිප දෙන්නා දැන් 15 දෙනෙක් වගේ මේ වෙද්දි ලොග් අවුට් වෙලා තියෙනවා මොකද ඒ කට්ටියට පන්තියක් තියෙනවා කියලා දාලා තිබ්බා. හරි. මට පේනවා දැන් ළමයි ගොඩක් කැමරා ඔන් කරලා තියෙනවා අපි බලමු. දැකපු අයත් ඉන්නවා අදම දකින අයත් ඉන්නවා. පොඩ්ඩක් අදාපු අය රයිට් හෑන්ඩ් කරන්න බලන්න. අනිත් අය ඔක්කොම හෑන්ඩ්ස් ඩවුන් කරලා අනිත් අය රයිට් හෑන්ඩ් කරන්න අදාපු අය ඔය කැමරා ඔන් කරන් ඉන්න ගමන් කවුද බලමු අපි අලුතෙන්ම ඇවිල්ලා ඉන්නේ පන්තියට. හරි සෙනුලි ඉන්නවා ෂාන් හරි මම නම් කියන්නේ නැහැ වෙනම මම මේ පොඩ්ඩක් මූණු ටික කවුද කියලා මේ නිකන් බලාගෙන යන ගමන් ඉන්නේ ටෙක්නික් හැංගිලානේ මොකද පුතේ එක අලුත් බබෙක් හැංගිලා හරි පුතේ සමහරක් අය හැංගිලා කියලාද කිව්වේ ඔව් මට ඇහුනේ අයින් වෙලා කියනවා වගේ ඔව් ඒ අයින් වෙච්ච යාළුවන්ට පුතේ පන්තියක් තියෙනවා කියලා දාලා තිබ්බා සමහරක් අයට පන්ති සමහරක් අයට කාලා නැහැ වගේ ප්‍රශ්න තියෙනවා ඉතින් කන්න බෑනේ පන්ති කරන ගම අනිත් දවසේ පන්තියට එන්න කලින් මොකද කරන්නේ හොඳට බඩ බැලෙන්න කාලෙ ඉන්න ඕන රෙඩි කන්න එපා බඩ බැලෙන්න එහෙම වුණොත් නිදිය ගන්න වෙන්නේ පන්තියට ඇවිල්ලා අනිත් දවසේ අපි වැඩ කරද්දි කැමරා ඔන් කරන් වැඩ කරමු ඔය කටි වැඩ කරනවද නැද්ද කියලා මට පේන්නේ නැහැ පුතේ ඒකින් ද අනිත් දවසේ කැමරාවත් ඔන් කරගෙන CR පොතක් ගන්න වැඩ කරන්න CR පොතු තියාගන්න අපි ඊට අමතරව ටියුට් එකක් ලබා දෙනවා පුතේ ටියුට් එක ඔකටින් බලන් print කරගන්න මුල් සති දෙක වගේ ඇතුළත සල්ලි ලබා දෙනවා නම් ඔකටින් print ටියුට් එක ගෙදරට ගෙන්න ගන්න පුළුවන් එහෙම නැත්නම් සල්ලි දාන්න පරක් වෙනවා නම් පුතේ ටියුට් එක print එක පිළිගන්න තමයි ලැබෙන්නේ කැමරාව ඔන් වෙන්නේ නැති අයත් ඉන්නවා කමක් නැහැ පුතේ හරි ඒකට කමක් නැහැ
පුතේ අපේ ක්ලාස් ෆී එක මාසෙට රුපියල් 800ක් වෙනවා. ඔකට ටියුට් එක ගෙන්නන්න එහෙම වෙනම සල්ලි ගන්න නැහැ. ටියුට් එකටත් එක්ක ඔක්කොටම රුපියල් 800ක් තමයි මුදල වෙන්නේ. මුල් සති දෙක ඇතුළත ටියුට් එක ලබා ගන්න ඕනේ. සති දෙක තුන ඇතුළත. මොකද අවසාන සති ආරම්භ වෙන්නේ නැහැ නේ පුතේ ටියුට් එක. ඒ කියන්නේ පස්සේ ඔයා ටියුට් එක අරගත්තොත් එහෙම ඔයාට නෝට් එක පොතේ ලියාගෙන තමයි පස්සේ තමයි ටියුට් එක ලියන්න වෙන්නේ. එහෙම කාට හරි සල්ලි දාන්න පරක් වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් අපි නම්බර් එකක් දෙනවා. ඒකට කෝල් එකක් දීලා දැනුවත් කරන්න පුළුවන් කලින්. ඒතර ඔය කට්ටිය සල්ලි ගෙවන දරුවෝ වෙනම ගෲප් එකකට ඇඩ් කරනවා. මේ මාසෙ විතරක් මුල් සති දෙක ඔය කට්ටිය ඕන එක්කෙනට පන්තිය දැන් ඊළඟ සතිය තමයි අපි පාඩම පටන් ගන්නෙ. ඒතර ඊළඟ සතියෙත් නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ සතිය ඉඳන් සම්බන්ධ වෙනවා නම් අදාළ මුදල් කියවලා. මේ වෙලාව ඔව් වෙලාව පුතේ ඔන්ලයින් සම්බන්ධ වෙන අයට 7-9 පන්තිය තියෙන්නේ. මේ ටයිම් එක තමයි ඔන්ලයින් අයට පන්තිය තියෙන්නේ. හතේ ඉඳන් 8:00 වගේ වෙනකම් 8:00 වගේ වෙනකම්. අර ඉස්සෙල්ලාම නේද? මොකද පුතේ? අබේ බබර එකේ ඉඳන් 3 වෙනකම් නේද? නේද? පුතේ මේ වන් කියන්නේ මොකද්ද? හරි මේක අත් අහගන්න හොඳට. වෙලාවල් පටලව ගන්න එපා. පන්තිය සර් එතකොට අපේ ගොඩකෙල පන්තිය කාදද පටන් ගන්න පබාරගේ? පබාරගේ පුතේ පටන් ගන්න ඉරිදා. දවල් සර් ඉරිදා හොන්නේ කියනද පටන් ගන්න සර්? ඉරිදා කියන නම් 3 වෙනකන් තියෙනවා. සර් ලබන සතියෙන් පටන් ගන්නවා සර්. ඔව් ඉරිදා 1 3 ඊට පස්සේ සර් මේ අර අපි ඉස්සෙල්ල තිබ්බ තැනම නේද පටන් ගන්නෙ? ඔව් පුතේ අපි ලැබ් එකේම තමයි. මේ තියෙන්නේ අපේ ෆිසිකල් ක්ලාස් දෙක, හෝල් ක්ලාස් දෙක ඉරිදා සහ බාදාද තියෙන දෙක ඒ විදිහටම තියෙනවා. ඊට අමතරව අපේ රත්නපුරේ ක්ලාස් එකේ ළමයි නම් අද නැහැ. ඒ කට්ටියට තියෙන දවසට ඒ පන්තිය පැවැත්වෙනවා. ඒතර මේ වෙලාවල් වලින් පුතේ ඔන්ලයින් දෙනායට තියෙන වෙලාව ඉරිදා 7:30 පන්තිය. ඒ කියන්නේ අද තියෙන වෙලාවටම තමයි ඔයා ඔන්ලයින් සම්බන්ධ වෙන්නේ. ඒ වගේම පුතේ අපේ පන්තියේ ලොකු වැඩපිළිවෙළක් තියෙනවා ඉස්සරහට කතා කරන්න. ගොඩාක් දේවල් තියෙනවා අද චුට්ටයි අපි කතා කරේ. ඊළඟ දවසේ 7:00 පළවෙනි පාඩම පටන් ගන්නවා. අපි ඉගෙන ගන්නේ 7:00 පළවෙනි පාඩමේදී පුතේ පරිගණකයේ මොළය ගැන. අපි ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා මොළය ගැන. අපි බලමු ඊළඟ සතියේදී මේ මොළය ගැන අපිට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ. අපි ඊළඟ සතියේ කතා කරන්නේ මොකද? පරිගණකයේ CPU එක ගැන. අපේ 7:00 අලුතින් ආපු දරුවන්ට තව chance එකක් දෙනවා මොකද්ද? 6:00 පාඩම් වලට නොමිලේම සම්බන්ධ වෙන්න පුළුවන්. කිසිම මුදලක් අය කරන්නේ නැහැ ඔය කට්ටියට. 6:00 ඉගෙන ගත්තේ නැති කෙනෙක්ට නොමිලේ 6:00 පන්තියට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි පුතේ මම group එකට අපේ link එක දාන්න ඔය කට්ටිය හොඳම යාළුවන්ට status එකක් දාලා උදව්වක් ඉදිරිය අපේ පණිවිඩය අනිත් යාළුවන්ටත් ලැබෙන්න සලස්සන්න. ඔය කට්ටිය හොඳම යාළුවෙක් ඉන්නවා අපේ link එක. ඒ යාළුවට මතක් කරලා දෙන්න. පන්තියක් තියෙනවා. ඊළඟ සතියේ ඉඳන් තමයි අපේ පන්තිය පටන් ගන්න හරියටම. අද අපි පුංචි සර් වීඩියෝ එකේ link එක දාන්න. හරි වීඩියෝ එකේ link එක පුතේ මම group එකට දාන්න. එහෙනම් ළමයි ඔව් කියන්නේ කොහමද? නෝද? මොකද පුතේ දෙවන්නේ කොහමද? ඔව් පුතේ මුදල් ගෙවන්නේ අපේ ගිණුම් අංක ටිකක් දානවා. ඔයාලට පුළුවන් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරනවා නම් PDF එක අපිට එවන්න පුළුවන්. බැංකුවක් කරා සල්ලි දානවා නම් ඒ ස්ලිප් එක අපිට ෆොටෝ එකක් ගහලා ඔයාගේ නමයි පාසලයි එක මම නම්බර් එකක් දෙන්නම්. ඒ නම්බරයට එවන්න ඕනේ. ඒ හරහා ඔයාලට පුළුවන් අදාළ මුදල් ගෙවලා අදාළ ටියුට් එක ගෙදරටම ලබා ගන්න ඇඩ්‍රස් එකක් කියනවා නම් අපිට ඒක පෝස්ට් කරලා එවන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට PDF එක ලබා දෙන්න පුළුවන්. ඔකට ටික print කරගන්න අවශ්‍යයිද? ගෙදරින් නම් print කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ ක්‍රම දෙකටම ටියුට් එක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතර පුතේ හැම පාඩමකටම ටියුට් එක ලැබෙන්නේ නැහැ. සමහරක් පාඩම් තියෙනවා අපි පොත්වල යන ඒවා තියෙනවා. සමහරක් ඒවා තියෙනවා ටියුට් එකේ කරන. මොකද අපිට පාඩම් 6යිනේ තියෙන්නේ. පාඩම් 6ට ටියුට් 6ක් හැදුවට පස්සේ ඔය කට්ටියට දෙන්න නෝට් එකක් ලියන්න ඊට පස්සේ මාස 6න් පන්ති ඉවර කරන්න යන්නේ. ඒ කියන්නේ සමහරක් ඒවා තියෙනවා අපි නෝට් එක විතරක් යන මාස තියෙනවා. ඒතර ටියුට් හැදෙන පාඩනොත් තියෙනවා. ඒතර අදාළ මාසෙට ටියුට් එක හෝ පේපරේ හැම පාඩමකටම අදාළව পেපර් එකක් ලබා දෙනවා. ඒ කියන්නේ එක පාඩමක් ඉවරනාට පස්සේ পেපර් එකක් සහ ප්‍රශ්න තියෙන තව পেපර් එකක් දෙකක් ලැබෙනවා. හැම පාඩමකටම එහෙම ලැබෙනවා. මේ දෙක ලබා ගන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරමු පුතේ මොනවද
ඔකට ලැබෙන්නේ පන්තියට සම්බන්ධ වෙද්දී මේ දේවල් ගැන අපි ඉස්සරහට දැනුවත් කිරීමක් කරනවා කරගෙන යද්දී වැඩි දුර විස්තරයක් තියෙනවා නම් පුතේ අර මගේ 0.75යි 711යි 36.03 මෙන්න මේ නම්බරේ බැරිමත් රෙකෝඩින් එකද සම්බන්ධව පේපර් ගන්න බැයිද මොකද පුතේ සර් පන්තියට නැතිවද ඔව් පුතේ රෙකෝඩින් එක දානවද කියලා දාන්නේ මට දෙන්නේ කතා කරනවා පැහැදිලිව නැහැ ඔව් සර් किसीम गेट ඔව් පුතේ ඔන්ලයින් පබාරයකට සල්ලි ගෙවලා ටියුට් ගන්න පුළුවන්ද සර්? ඔව් ගොඩ කෙලින් ඉන්න ළමයි පුතේ පබාරයකට තමයි සල්ලි ගෙවන්න ඕනේ ගොඩ කෙලින් සම්බන්ධ වෙන ළමයි. පුතේ ගොඩ කෙලින් ඉන්න අයට වෙනම ටියුට් එකක් ගෙවන්න නැහැ. කට්ටිය වෙලා පබාරකින් තමයි ටියුට් එක ගන්න ඕනේ. එක්කෝ ඒ කට්ටිය ඔන්ලයින් ක්ලාස් එකට එන්න පුළුවන් ටියුට් එක පබාරකින් අරගෙන. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් පබාරකින් ටියුට් එක අරගෙන ඔන්ලයින් සම්බන්ධ වෙන්න. ඔන්ලයින් විතරක් එන දුර ළමයි දැන් ඉන්න ඕනේ ගාල්ලේ ඉන්නවා, මාතරේ ඉන්නවා, අනුරාධපුර ඉන්නවා, කොළඹ ඉන්නවා, නුවර ඉන්නවා, කෑගල්ල ඉන්නවා. ගිනිගත් තියෙනෙන් ඉන්න ගොඩක් පැතිවල මැසේජ් දාලා තිබ්බා. එක එක පැතිවල ළමයි ඉන්නෝනේ. එදිරි පුතේ ඒ කට්ටියට එන්න බෑනේ පබාරයකට. එදිරි පුතේ මං ඒ කට්ටියට වෙනම ගිණුම් අංක ටිකක් දානවා. ඒ ගිණුම් අංක වලින් ඔය කට්ටියට මුදල් ගෙවලා පන්තියට ඉස්සරහට සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙනවා. තවදුරටත් පුතේ අපේ තාම තීරණයක් නැති වෙන්න පුළුවන් සමහරක් අයට පන්තිය ඉස්සරහට එනවද නැද්ද කියලා. අපි ඊළඟ සතියේත් ඔය කට්ටියට නොමිලේම පන්තියට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දෙනවා. ඉස්සරහට ඊළඟ සතියේදී තමයි අපි පාඩම කරන්නේ. පාඩම කරාට පස්සේ ඔය තීරණය කරන්න අපිත් එක්ක ඉස්සරහට පන්තියට සම්බන්ධ වෙනවද නැද්ද කියලා ඊළඟ සතිය අපි පාඩම පටන් ගන්නවා IT ගැන හැඳින්වීමක් කරන්නයි පුතේ විෂය ගැන අද මම ඔය කට්ටියට කියලා දුන්නේ මේ විශාල විෂයෙන් චුන්ටි කොටසක් ඒ කියන්නේ අර ලොකු මුහුදකින් එක වතුර කෝප්පයක් ගත්තා වගේ දෙයක් තමයි මම මේ කියලා දුන්නේ අපිට මේ ලොකු විෂය නිර්දේශයක් තියෙන ඉගෙන ගන්න අද පුංචි කොටසක් කතා කරේ මේ ඉගෙන ගන්න තියෙන දේවල් වලින් අපි ඊළඟට සර් එතකොට අපි ලබනීරද එන්න ඕනේ සර් आप YouTube चैनल के नाम Learn ICT with Hasun ये चैनल के नाम अभी रिकॉर्डिंग के दार ने तो कटी टा मंग एक लिंक के दार नाम होते अद में रिकॉर्डिंग के दानों YouTube में गड़ा मंग हेटा दाल दिया ना में लिंक का YouTube चैनल के नाम अम्मे वेद दाने सर सर तो कटी रिदा अप्पी एन्ना ओनी अप्पी अरे सेल करे पामदला के दर ලැබ් එකට නේද? ඔව්. පුතේ හෝල් ක්ලාස් එකට සම්බන්ධ වෙන අය ආතෝට ලැබ් එකට එන්න ඕනේ. මේක තමයි YouTube channel එක Learn ICT with Hasun මේ channel එකේ තමයි පුතේ අපේ recording ටික ඔය කට්ටියට ලබා දීම සිද්ධ කරන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ number එකට message එකක් දාන්න 075 711 36 03. සර්. ඔව් කියන පුතේ. අපේ ලැබ් එකට computers ගනවද? නෑ පුතේ ලැබ් එක තාම පටන් ගත්තේ නෑනේ පන්ති ඒක හින්දා අර තිබ්බ ටිකක් කැඩිලා තිබ්බ නිකම්ම තිබිලා මාස 6ක් විතර ලැබ් එකේ වැඩ කර නෑනේ කම්පියුටර්ස් අලුතෙන් තුනක් විතර ගෙනල්ලා තිබ්බා කම්පියුටර්ස් කොහමද තිබ්බ ටික ඔක්කොම දැන් වැඩ කරන්න ඉතින් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා ඔක්කොම රිපෙයාර් කරන්න යනවා මොකද මාස 6ක් නිකම්ම තියෙනවා කියන්නේ ඒවා කැඩිලා ඉන්නේ දැන් එතකොට අපි ආවම මොකද සර් කරන්නේ ඔව් පුතේ ඒ ටිකයි හදන්න දීලා තියෙන්නේ ඊට පස්සේ අලුත් ටිකක් ගේනවා එතකොට ජනවාරි අග වගේ වෙද්දි අලුත් කම්පියුටර්ස් ටිකක් අලුතෙන් එනවා ඒ ටිකක් දාලා ඊට පස්සේ ආයි අපිට පැට්‍රිකල් කරන්න ඒව කරන්න පුළුවන්. හෝල් ක්ලාස් එන ළමයිට අනිත් අයට ගෙවල් වල ඉඳන් මම වීඩියෝ ෂෙයා කරලා පෙන්නනවා පැට්‍රිකල් කරන විදිය. ෆෝන් එකෙන් කරන්න පුළුවන් පැට්‍රිකල් තියෙනවා. ෆෝන් ඊට අමතරව කම්පියුටරෙන් කරන්න වෙන පැට්‍රිකල් තියෙනවා. වාට ගෙදර කම්පියුටරයක් නැත්නම් ඉස්කෝලේ ගියාට පස්සේ මම කියලා දෙන පැට්‍රිකල් ඉස්කෝලේදී හරි කරන්න නැත්නම් නෑ දෑ වෙන අය කෙනෙක්ගේ අක්ක කෙනෙක්ගේ ගෙදර ගිහිල්ලා ඒ දේවල් පොඩ්ඩක් කරලා බලන්න. කවුරු හරි නෑ වෙන අය කෙනෙක් අක්ක කෙනෙක් බෑ කියන්නේ නෑ පුතේ. මෙන්න මෙහෙම ඉගෙන ගන්න දෙයක් තියෙනවා සර් අපිට කියලා දුන්නා පොඩ්ඩක් කරන්න දෙනවද කියලා. එහෙම ඇහුවොත් බෑ කියන්නේ නැවුණ කෙනෙක්. ඒකින්ද එහෙම හරි පැට්‍රිකල් වලට ඔන්ලයින් සම්බන්ධ වෙන ළමයි gederi di ho
नैदर गिहारी ना इकोल हरी मंकल दिन पेट्रिकल इसराट कर वचने मेचर हरि अमार ऑनलाइन पांडे की नमारू गिला मिचरे ला आशा वेंग आहंगी दिया था हेमोटा में थैंक यू इन लमाई हेमोटा में गुड नाइट आई बोल लमाई गुड नाइट सर आई बोल सर बाय सर थैंक यू सर बाय सर गुड नाइट सर बाय आई बोल सर गुड नाइट सर मान ले उन्हें तहना